කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා තතෝනං සුඛමං වේති ඡායාව අනුපායිනි මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුත්තේන භාසති වා කරෝති වා තතෝ නං දුක්ඛමං වේති චක්ඛං වහතු පදං තී පින්වත් ධර්ම දේශනාවට මාතෘකා කළ මේ ගාථා යුගලය සෑම බෞද්ධයෙක්ම හොඳින් අහලා පාඩම් කරලා පුරුදු ගාථා යුගලයක් පුංචි ළම දහම් පාසලේදී පාඩම් කරනවා. ධම්ම පදයේ ආරම්භ වෙන මුල්ම ගාථා දෙකයි යමක වර්ගයේ. ධම්ම පදයට මුලින්ම මේ ගාථා දෙක ඇතුළුනේ වෙන කාරණාවක් නිසා නෙමෙයි, අනිත් ඔක්කොම ටික මේක මත තමයි තියෙන්නේ. මනස මත මේ ගාථා දෙකෙන් විග්‍රහ කිරීමක් කරනවා. කර්මය පිළිබඳව කර්මය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා, කර්මය ක්‍රියාත්මක වන ආකාර බුදුරජාණන් වහන්සේ නානා ප්‍රකාරයෙන් විග්‍රහ කරපු අවස්ථා සූත්‍ර පිටකයේ ඇතුළු ධර්මයේ නොයෙක් නොයෙක් තැන්වල විග්‍රහ වෙනවා. එයින් ඉතාම ප්‍රකට කාටත් හොඳට අහලා පළපුරුදු අවස්ථාවක් තමයි මේ මනෝ පුබ්බංගමා ධම්මා කියන මේ ගාථාවට අන්තර්ගත වෙන්නේ. මනෝ පුබ්බංගම ධම්මා, මනස ධර්මයන්ට පෙරටුයි. මනස තමයි ධර්මයන්ගේ පෙරටුවෙන් යන්නේ. මනෝ සෙට්ඨා මනෝමය, මනෝමය මනසින් කරන ලද දේවල් වලට, මනසින් යමක් කරනවා නම් ඒ මනසින් කරන දේවල් වලට ප්‍රධාන වෙන්නේ මනසයි. මනසින් කරන දේවල් වලට ප්‍රධාන වෙන්නේ මනසයි. මනෝ සෙට්ඨා මනෝමය. මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා. ඒ නිසා ප්‍රදුෂ්‍ය වූ මනසින්, කිලුතු මනසින් භාසතිවා කියයිනම් කරෝතිවා කරයිනම් තතෝනම් දුක්ඛමං වේති. එතනින්දන් දුක තමා හඹාගෙන එනවා. චක්කංව වහතෝ පදං, හරියට වහතෝ කියලා කිව්වේ ගොනා. වහතෝ පදං ගොනාගේ පිය අනුව එන චක්කං ඉව කරත්තේ රෝදය වගේ. ඒකෙන් අර මුලින් කියපු ගාථාව, මාතෘකාවදී මුලින් කියපු ගාථාව, මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. ප්‍රසන්න වූ මනසින්, ප්‍රදුෂ්‍ය වූ මනසින් නෙමෙයි, ප්‍රසන්න වූ මනසින්, පිරිසිදු මනසින් යමක් කිව්වනම්, යමක් කළානම් තතෝනම් සුඛමං වේති. එතන් පටන් සැප තමා හඹා එනවා.
ඡායාව අනපායිනි අත නහර යන්නා වූ සෙවණැල්ල වගේ ලස්සන උපමා දෙකක්. ඒ උපමා දෙකේ බොහොම ගැඹුරු අර්ථ තියෙන අපු හිමින් විමසමු මොකද්ද මේ කියලා. මනෝ කියලා කිව්ව මොකද්ද? සිත. ධම්ම කියලා කිව්වේ සිතවිලි. සිතක් සිතවිලි. මනෝ පඨමං උප්පජ්ජති සිතවිලිකේ විශේෂම චෛතසික. මනෝ පඨමං උප්පජ්ජති මනස තමයි පළමු හටගන්නේ. අන්‍ය දේව ධම්මා පෙරපස නොවීම ධර්මය හට ගන්නවා කිව්වේ චෛතසිකයෝ පෙරපස නොවීම හට ගන්නවා. මනස ඒක තමයි කිව්වේ පබස්සර මිදම් භික්කවේ චිත්තං කියලා. සිත කියන එක බොහොම ප්‍රභාෂරයි. ආගන්තුකේහි උපක්ඛලිටේහි උපක්ඛලිට්ඨං ගන්නා වූ අරමුණු හේතු කොටගෙන සිත කිලුට වෙනවා. ආගන්තුක උපක්ලේශය කියලා කිව්වේ ඇහ කන නාසය දිව ශරීරය කියන මේවෙන් ගන්න අරමුණු. මේ අරමුණු හේතු කොටගෙන සිත කිලුට වෙනවා. දැන් එහෙම අරමුණු ගත්තේ නැති මනසක් තියෙනවනම් ඒ මනස තමයි පහපත් මනස කිව්වේ. හැබැයි එහෙම මනසක් හොයන්න හම්බෙන්නේ නැහැ. ඒ හේතුව මනෝ පඨමං උප්පජ්ජති අන්වදේව ධම්මා. මනස පළමු හටගත්තට පෙරපස නොවීම අරමුණු ගැනීම තියෙනවා. පෙරපස නොවීම අරමුණු ගැනීම තියෙනවා. අරමුණක් නැතිව සිතක් පහළ වෙන්නේ නැහැ. අභිධර්මයේ ඉගෙන ගත්ත ඇත්ත සිතේ ස්වභාවය ඉගෙන ගන්නකොට අහලා තියෙනවනේ. සිත අනුව පෙරපස නොවීම පහළ වෙනවා. ඒ වගේම සිතත් එක්ක එකට නැති වෙනවා. චෛතසිකයෝ සිතත් එක්ක එකට නැති වෙනවා. එතකොට මේ විදිහට ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ඒක නිසා කියනවා මේ සිත ලහු පරිවර්තන. ලහු කියන්නේ ඉතාම වේගයෙන් පරිවර්තන ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මේකට කියනවා මේ ඇති වෙන පැවත නැති වෙන වේගයට උපමා පින්සුකරා උපමාවක්වත් පෙන්වන්න බෑ. එච්චරට වේගයෙන් සිට ඇතිව පැවත නැති වෙනවා. ඒ ඇතිව පැවත නැති වෙන හැම සිතක්ම ධර්මයක් ඇතුවයි අරමුණක් ඇතුවයි පහළ වෙන්නේ. අරමුණක් නැතුව පහළ වෙන්නේම නෑ. ඔය අරමුණු හැම එකක්ම පහළ වෙන්නේ හේතු හයක් උඩ. මේ ධර්මිය හේතු හයකට වෙන් කරලා ගන්නවා. හේතු තුනක් කුසල පක්ෂයට කියනවා. හේතු තුනක් අකුසල පක්ෂයට කියනවා. කර්ම රැස්වීම වශයෙන් පහළ වෙද්දී ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කර්ම රැස් නොවන ආකාරයෙන් පහළ වෙනවා නම් ඒවට කියනවා ක්‍රියා කියලා. ක්‍රියාසිත කියලා. ලෝභ දේශ මෝහ හේතු කොටගෙන සිතක් පහළ වුණා නම් ඒ සිත කර්ම සහිතයි. අලෝභ අදේශ අමෝහ හේතු කොටගෙන සිතක් පහළ වුණා නම් ඒකත් කර්ම සහිතයි. කර්ම කියලා කිව්වේ චේතනානේ. චේතනාහං භික්කවේ කම්මං වදාමි කිව්වා. මොනවාද චේතන? ලෝභ චේතන, දෝෂ චේතන, මෝහ චේතන, අලෝභ චේතන, අදෝෂ චේතන, අමෝහ චේතන. ඔය මොන විදිහකින් මොන චේතන පහළ වුණත් පහළ වෙන්නේ ඔක්කොම මෙන්න මේ හේතු හය මුල් කරගෙනයි. දැන් කර්ම නැති කරන්නට ඕනේ. කර්ම රැස්වීම නැති කරන්නත් නම් මොකද නැති කරන්න ඕනේ? කර්ම රැස්වෙන එක නවත්තන්නට නම් මොකද නැති කරන්න ඕනේ? අපි සංසාරේ ඉපදීපදී මෙරි මෙරි යනවා. සංසාරේ ඉපදීපදී මෙරි මෙරි යන එක මොකක් කියලාද කියන්නේ? මොකක් කියලාද කියන්නේ? ඒක ඉපදීපදී මෙරි මෙරි යනවා නම් මොකද්ද ඒක? දුකයි. ඒක දුකයි. ඒ දුක හටගත්තේ මොකක් හින්දාද?
දුක හටගත්තේ මොකද්ද බලාගෙන ඉන්නේ මෙච්චර බණ අහන නේද තණ්හාව හින්දා දුක හටගත්තේ මොකක් හින්දාද තණ්හාව හින්දා තණ්හා එතකොට ඉපදීපදී මැරි මැරි යන්නේ මොකක් හින්දාද කර්මයේ හින්දා කර්මයේ හින්දා ඉපදීපදී මැරි මැරි යනවා ඉපදීපදී මැරි මැරි යන්නේ යනවා නම් ඒක නැති කරන්න තියෙන්නේ තණ්හාව නැති කරන්ට තණ්හාව නැති කළා කියන්නේ මොකද්ද කර්මය නැති කළා කියන එකයි කර්මය නැති කරන්නත් නම් මොනවද කරන්න ඕනේ අලෝභ අදේශ අමෝහ චේතනා සහගත කර්ම දිනු කරන්න ඕනේ මේ අලෝභ අදේශ අමෝහ චේතනා සහගත කර්මවල තණ්හාව තියෙනවද තණ්හාව තියෙනවද හොඳයි කොහොම තණ්හාව නැහැ කියන එක උසන්න බලන්න ඉක්මනට බල බල ඉන්න බෑ තණ්හාව නැහැ කියන එක උසන්න බලන්න හොඳ තණ්හාව තියෙනවා කියන එක උසන්න බලන්න හරිය දැක්ක මේක තණ්හාව නැහැ කිව්වත් නැහැ තණ්හාව තියෙනවා කිව්වත් නැහැ හ්ම් පින්නත් අලෝභ අද්වේෂ අමෝහ චේතනාවල් වල තණ්හාව තියෙනවා තණ්හාව නැහැ දැන් අහගෙන හිටියනම් හොඳට උත්තරේ තියෙනවා මොකද අලෝභ අද්වේෂ අමෝහ චේතනා කර්ම වෙන්නට නම් තණ්හාව තියෙනවා ඒ තණ්හාව නැත්තම් කොහොමද ඒක කර්ම වෙන්නේ තණ්හාව නැත්තම් ඒ කියන්නේ කර්මක්ෂය කළා කියන එකයි කර්මක්ෂය කළා කියන්නේ ක්‍රියාසිට ඊට පස්සේ ඒ ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ මොකටවත් සම්බන්ධතාවයක් එතකොට නැහැ ඒක තියෙන්නේ කාටද රහතන් වහන්සේටයි රහත් වෙන තත්වයට යන කල්ම අර කර්ම ශක්තිය තියෙනවා එතකොට නිවන් දකින්න පුළුවන් තණ්හාව නැතුව තණ්හාව නැතුව නිවන් දකින්න පුළුවන්ද තණ්හාව නැතුව නිවන් දකින්න බෑ මොකද කුසල කර්ම රැස් කරන්න ඕනේ නිවන් දකින්න කුසල් රැස් කරන්න නම් තණ්හාව තියෙන්න ඕනේ දැන් මේක අපි කියපුවම තවත් අයක යබ්බෝ තණ්හාවෙන් කොහොමද නිවන් දකින්නේ කියලා නේද පොට වරද්ද ගත්තාම එහෙම තමයි ඉතින් තණ්හාව නැත්තම් ඔයත්න කරන්නේ දැන් නැහැ නේ දැන් ඔයත් කියනවා නම් තණ්හාවෙන් නිවන් දකින්න බෑ කියනවා නම් එහෙනම් කවදාවත් නිවන් දකින්නේ වෙන්නේ නැහැ මොකද හේතුව ඇත්තට තණ්හාව තියෙනවා ඔයත්නම් තණ්හාව නැහැ කියලා කියනවා නම් එහෙනම් නිවන් දකින්නයි කියලා මුතුන් කරන්නේ දෙකු නෑ ඉතින් ඒත් කියන තණ්හාව තියෙනවා අපිට තණ්හාව තීද්දි තණ්හාව උපනිශ්‍රේ කරගෙන කර්ම තුලින් තමයි අපිට නිවන් දකින්න කටයුතු කරගන්න ඕනේ ඒ කර්ම වලට තමයි කියන්නේ අලෝභ අදෝස අමෝහ මේ අලෝභ අදේශ අමෝහ සහගත කර්ම වලට කියනවා කුසල කර්ම කියලා යන් අලෝභ පකතං කම්මං අදෝස කමත පකතං කම්මං අමෝහ පකතං කම්මං අමෝහජං අමෝහ සමුදයං මේ තුනටම එක විදිහට කියන්නේ යන් අලෝභ පකතං කම්මං අලෝභජං අලෝභ සමුදයං අදෝස පකතං කම්මං අදෝසජං අදෝස සමුදයං අමෝහ පකතං කම්මං අමෝහජං අමෝහ සමුදයං ඒ කියන්නේ ලෝභ ප්‍රකෘතියෙන් ලෝභයෙන් හටගත්තා වූ ලෝභය මුල් කරලා තියෙන විගයන් දෝෂ මොහ මුල් කරලා තියෙන අලෝභ අදේශ අමෝහ මුල් කරලා තියෙන මේ හැම කර්මයක්ම තංකම්මං කුසලං ඒ කර්ම කුසල තංකම්මං සුඛ විපාකං ඒ කර්ම සැප විපාක සහිතයි කිව්වා තංකම්මං කුසලං කුසල කර්මය දැන් අලෝභ අද්වේෂ අමෝහ චේතනා සහගත නම් ඒක තණ්හාව අඩුවෙන කර්මයක් එනිසා දැනගන්න කුසල කර්ම කරන්න පුළුවන් වෙන්නේ බෞද්ධයෙකුට විතරයි බෞද්ධ ප්‍රතිපදාවේ විතරයි කුසල් තියෙන්නේ අබෞද්ධ ප්‍රතිපදාවක කුසල් රැස්වීමක් නැහැ ඇයි තණ්හාව නැති කිරීමේ දර්ශනය තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ විතරයි අනිත් ආගම් එකකවත් තණ්හාව දුරු කිරීමේ දර්ශනයක් නැහැ තණ්හාව දුරු කරන දර්ශන මාර්ගය මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුහාඳුරම කියනවනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ ශාසනය අරින්න වෙන තැනක නැහැ කියලා යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටා කටයුතු කිරීමේදී පමණයි අලෝභ අදෝස අමෝහ චේතනා පහළ වෙන්නේ
ඔයයන් ආර්යශ්‍රාණික මාර්ගයේ පිහිටලා කටයුතු කරන්නේ නැත්නම් කවදාවත් ඔයයන්ට අලෝභ අද්වේෂ අමෝහ චේතනා සහගත කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ නිසා කවදාවත් නිවන් දැකීමක් කියන එකක් වෙන්නේ නැහැ ඔයයන්ට. හැබැයි අනිත් ඒවා හොඳ වැඩ පින් වෙන්නට පුළුවන්. පුණ්‍ය කර්ම වෙන්නට පුළුවන්. පින්කම් පමණක් නිවන් සුව සඳහා එල්ල වෙන්නේ නැහැ. නමුත් පුඤ්ඤාන්ති සුඛස්සේතං අධිවචනං පින් කියන්නේ සැපයටකින් නමක් බව නම් දැනගන්න. පින් නිසා මොනවද ලැබෙන්නේ? සැප ලැබෙනවා. ප්‍රයත්නන්ට සැප ලැබෙනවා. පින් පුණ්‍ය ශක්තියකින් උපදිලා තියෙනවා. කුසල ශක්තියෙන් උපදිනාද දන්නේ නැහැ. කුසල ශක්තියකින් උපදිච්ච කෙනා නම් ආරේෂ්ඨායික මාර්ගයේම තහවුරු කරන්ට ලැබුරු වෙනවා. පුණ්‍ය ශක්තියකින් උපදිච්ච කෙනාට ආරේෂ්ඨායික මාර්ගයේ තහවුරු කරනවා කියන එක ගැන හිතන්න අමාරුයි. ඒ හේතුව ක්‍රිස්තියානි කෙනෙකුට උනත් දන් දෙන්න බැරිද? බැරිද? පුළුවන්. ක්‍රිස්තියානි කෙනෙකුටත් දන් දෙන්න පුළුවන්. මුස්ලිම් කෙනෙකුට දන් දෙන්න බැරිද? එයාටත් දන් දෙන්න පුළුවන්. ඕන කෙනෙකුට දන් දෙන්න පුළුවන්. හැබැයි ඒ දන් දෙනකොට ඒ දානයේ ආනිසංස ලැබෙනවද? ඕනෑම කෙනෙකුට දන් දෙන හැමෝටම දානයේ ආනිසංස ලැබෙනවද? දන් දෙන හැමෝටම දෙන්න දානයක් නම් දානයේ ආනිසංස කාටත් ලැබෙනවා. දානයක් දුන්නොත් වෙනින් එකක් දුන්නොත් නම් අපි දන්නේ නැහැ. දානයක් දුන්නොත් ආනිසංස ලැබෙනවා. හැබැයි දානයක් දෙන එකේ ආනිසංස ලබන්නටත් ඒකට තවත් තවත් වටපිටාවක් සකස් වෙන්නට ඕනේ. මොන විදිහකටද ලැබීම අවශ්‍ය? දානයේ මුඛ්‍ය ඵලය, දානයේ ඉස්සරහාම තියෙන ප්‍රතිඵලය තමයි භෞතික සම්පත් ලැබෙනවා. හැබැයි දානයෙන් මිනිස්සුත් බවක් ලැබෙනවා කියන්නේ නැහැ. දානයෙන් දේවාත්ම භාවයක් ලබනවා කියන්නේ නැහැ. දානයෙන් ධර්මාත්ම භාවයක් ලබනවා කියන්නේ නැහැ. දානයෙන් නෙවෙයි හොඳ ආත්ම භාවයක් ලබන්නේ. හොඳ ආත්ම භාවයක් ලබන්නේ සීලය තුළින්. ලැබුවා වූ ආත්ම භාවය හොඳ වෙන්නේ දානය තුළින් නෙවෙයි සීලය තුළින්. ඒක නිසා ආත්ම භාවය හොඳ වෙනවා කියන්නේ ඉස්සර ආත්ම භාවයක් අනාගතයේ ආත්ම භාවයක් නෙවෙයි වර්තමානයේ ආත්ම භාවයක්. ආත්ම භාවයක් තමයි. එහෙම හිතන්න එපා. මේ සිල් රැක්කහම හොඳ ආත්ම භාවයක් ලැබෙනවායි කියන එක මේ ඉපදිලා මැරෙන නැත්නම් මැරිලා ඉපදෙන ඒ ආත්ම කියලා. මේ දැනුත් මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ ආත්ම භාවයක් තමයි ලැබපු. මේ ආත්ම භාවය හරියට තමන් ගත කරේ නැත්නම් මේ ආත්ම භාවය ඒතනටට සැපගෙන දෙයිද? නෑ. ඒ ඇතනටට යහපත් ආත්ම භාවයක් වෙයිද? තමන් හොඳ මනුෂ්‍ය ධර්ම පිරුවේ නැත්නම් මිනිස් රූපයක් තිබුණාට යහපත් ආත්ම භාවයක් වෙයිද? නෑ. එනිසා යහපත් ආත්ම භාවයක් සඳහා හොඳට සීලය කොහොමදත් අවශ්‍යයි. මෙතනත් අවශ්‍යයි, ඊළඟ තැනටත් අවශ්‍යයි. දැන් කෙනෙක් සීල් රකින්නේ නැහැ. හොඳට දන් දෙනවා. අපි දන්න සමහර මුදලාලිලා ඉන්නවා. හරි බලුකම් කරන්නේ. ඔක්කොම මුදලාලා නෙමෙයි, සමහර මුදලාලිලා. හරි බලුකම් කරනවා. ඒ කියන්නේ ස්ත්‍රී දූෂණ, සමාජයේ වංචා, හොරමරකම්, තක්කඩිකම්, දාමරිකකම් ඔක්කොම කරනවා. හැබැයි අවුරුද්දකට සැරයක් සියක් නමක් දහස් නමක් වළම්මලා මහා සංඝසතු දානිකුත් දෙනවා. ඉතින් සංඝසතු දානිකුත් දෙනවා පැවැත්ම වැඩිපුර හිතවුරු වෙන්නේ මොකේද? දානේද නැත්නම් දුස්සීල භවේද? දුස්සීල භවේ නැත්නම් බලුකමේ හිත වැඩිපුර පුරුදු වෙනවා. බලුකම් කළා කළා හොඳ ආත්ම භාවයක් ලැබනවා කියලා හිතනවා නම් මිච්ඡාදිට්ඨිද සම්මාදිට්ඨිද? මිච්ඡාදිට්ඨි. බුදුහාමුදුරුවෝ කියන්නේ මේක. බල්ලෙක් විදිහට හැසිරিলা කෙනෙක් හිතනවා නම් මේ හේතු කරගෙන මට හොඳ තැනක් ලැබෙයි කියලා ඒක වෙන්නේ නැහැ. හැබැයි දැන් කොහොම හරි ධනෙ දුන්න මොන බලුකම් කළත්
ඒක ආනිසංසත් ලැබෙන්නට ඕනේ දාන ආනිසංසත්. ඉතින් දැන් මේ කරත්තාට මේ ආනිසංස ලැබෙන්නේ කොහොමද? කොහොමද? ආහාර පාන තමයි ලැබෙන්නේ. ආත්ම භාවය කොහොමද වෙන්නේ? පෝෂක තැනක ඇයි දන් දීපු හින්දා හොඳ පෝෂක තැනක බල්ලෙක් වෙනවා. බලුකම් කරපු හින්දා කොහොමද බල්ලෙක් වෙනවා? හන බලුකම් කරපු හින්දා හැබැයි දන් දීපු හින්දා හොඳ පෝෂක තැනක බල්ලෙක් වෙනවා. බලුකම් කරලා දන් දුන්නේවත් නැත්නම් එහෙනම් ඉතින් වල් බල්ලෙක් තමයි ඌ. ඌට ඉතින් අනේ ගුටි කනවා. කිසිම විදිහක සැලකිල්ලක් ලබන්නේ ඔය පාරක් ගානේ අලංගුට අකුලගෙන ඌ ඉන්නවා. බලන්න දන් දීපු බල්ලු වුණොත් එහෙම කොච්චර සපයිද කියලා. එන්නත් මම හැම තිස්සෙම කියන එකක් මම හොඳට මේ මට දකින්න ලැබපු දෙයක්. එක දවසක් යනකොට එක මහත්මයෙක් මගේ වාහනේ පදවගෙන යනවා. මම ඒ වාහනේ පැත්තක වාඩිලා යනවා. මං යන වාහනේ ඉස්සර කළා වාහනයක්. ඒ ඉස්සර කරපු වාහනේ නෝන කෙනෙක් අතේ බල්ලෙක් ඉන්නවා. සුදු පාට අර තියෙන අර කුරුවල්ල අනේ අර නෝන හොඳට තුරු කරගෙන බල්ලා මෙහෙම කරලා හොඳට ඔළුව අතක ගා බල්ලට පිඹිනවා. හොඳේ හරි ආදරෙන් බල්ලට සාත්තු කර කර යනවා. පුදුම විදිහට අර ඔළුව මෙහෙම කරලා ඇඟිල්ලෙන් මෙව්වා කරන පිහ දානවා. හරි ලස්සනයි මේක. ඉතින් අර මහත්තයාට තියා කීරිසිය ඇති වෙනවා මම ඒක කළා ඉන්නේ. හරිද? ඊසිය ඇතුළේ එහෙම වෙන්නේ නැති ඒ මහත්තයා කියන බලන්නකෝ හාමුදුරනේ මූට තියෙන සබ මටවත් නැහැනේ. කියලා. ඉතින් දැන් ඇයි බල්ලන්න සම්පත් ලබන්න සැප ලබන්න ඌ පින් කරා. කාට කාටත් එච්චර තමයි. කොච්චර දන් දුන්නත් වැයත දෙනව නේද දන්? දෙනනි හරියට දාන දෙනවා. දාන දෙන්න විතර හපන් රටක් ලංකාව වගේ ලංකාවේ බෞද්ධය වගේ හරියට දන් දෙනවා. ඒ නැට සිල් රකින්න කොච්චර ඊර්ෂ්‍යාව තියෙනවද? කොච්චර ඊර්ෂ්‍යාව තියෙනවද? මැනෙන බලන්න තම තමාටල වෙනත් මේ කොච්චර කිව්වත් අරින්නේ නැහැනේ ඔක. මේ හැමදාම දැන් බලන්න තව ටිකකින් එළියට බහලා බලන්න කියන ඒවා ටික. ඔයගොල්ලෝ එක එකනා කිට්ටුවෙන් තියෙන ටේප් රෙකෝඩරයක් එහෙම තියෙතිය බැලුවොත් හතරින් වැඩි කතා කරපු දේවල් බලන්න යන්නේ මොනවද කියලා. මේ බණ අහලා එළියට ගියේ. එළියට ගිය ගමන් මොනවද කතා කරන්නේ? අනුන්ගේ කිහින්වල්මයි ඔක්කොම ඇදලා ගන්නෙ. අනුන්ගේ දේවල් නේ. අරයාගේ මෙයාගේ දේවල් එක්ක හාමුදුරු කෙනෙකු දෙයක් කතා කරයි. ඈ ඒත් හොඳක් කතා කරන්නේ හාමුදුරුවෝ. ඈ කතා කරන්නේ මේකත් නරකක්. මේ හැමෝම නෙමෙයි වැඩි දෙනෙක්. බලන්න මානසික ස්වභාවය. හැබැයි මේකත් තේරෙන්නේ නැහැ තමන් හරි වීරයන් වශයෙන් මෙහෙම කතා කරත් කවුද කිලිටු වෙන්නේ? තමන්ම කිලිටු වෙනවා කියන එක තමන් දන්නේ නැහැ. ඒ හරි වීරත්වයක් ඒ වෙලාවේ. බලන්න ඕනේ ගස්සල හප්පල අරව මෙව කළප්ප මූණෙන් ඇස් දෙකෙන් පෙන්නලා තමන්ගේ වීරකම තමයි අර ඔක්කොම කියන්නේ. මේ හැම ඉරියව්වකින්ම මොකද වෙන්නේ? තමන් කිලිටු වෙනවා. ඒ තමාගේ කිලිටු වෙන තමන් දන්නේ නැහැ. ඒ මොහොතේ ඉඳලම හිතාගෙන ඉන්න පරලෝකයට පස්සේ මේක ආනිසංස ලැබෙන්නේ කියලා. ආනිසංසයකට එයා හිතනවා ආනිසංසයක් කියලා. නමුත් ආනිසංස නෙමෙයි ඒක. ආදීනවයක්, නපුරු විපාකයක්. දැන් අපි හිතන්නේ මේ පිළිතුරට මම බලාපොරොත්තු වෙනවා කොහොමද මේක වෙන්නේ කියලා පැහැදිලි කළ දෙන්නට. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තත්වෝනම් දුක්ඛමන්වේති. තත්වෝ කියලා කියන්නේ එතෙන් පටන්. එතෙන් පටන්ම ඒ මොහොතේ පටන්ම දුක තමා පසුපස එනවා කියන එක. බලන්න සතෙක් මරන්න ලෑස්ති වෙච්චාම අපි හිතන දැන් සමහර ආගම්වල කියනවා දෙවියන් වහන්සේගේ නාමයෙන් මැරුවට කමක් නැහැ කියලා. මේන කියනවනේ දෙවියන් වහන්සේගේ අවසරය තියෙනවා ඒක නිසා තමන්ගේ පෝෂණය සඳහා තමන්ගේ අනුභවය සඳහා මරාගත්තට කමක් නැහැ කියලා යම් යම් ආගම්වල සතුන්ගේ බෙල්ල කපනවා. සතාගේ බෙල්ල කපන්නේ දැන් දෙවියන් වහන්සේගේ කැමැත්ත තියෙනවා කියලා. මේ බෙල්ල කපනකොට මනස මොන වගේද?
මේ මිනිස් මොන දැන් දෙවියන් වහන්සේ කැමැත්තෙන් උනත් hina වෙවි කපනවා මේ ක්‍රියාව කරනකොට මනසට මොකද වෙන්නේ ප්‍රසන්නද අප්‍රසන්නද අප්‍රසන්නයි කියන්නේ ප්‍රදේශය මනස අප්‍රසන්න මනසින් මෙහෙම බෙල්ල කපනකොට ඒ අප්‍රසන්න භාවය කාටද බලපාන්නේ මනසේ අප්‍රසන්න භාවය තමාට බලපානවා ඒක මනසේ ඒ අප්‍රසන්න භාවය මනසට බලපානකොටම හැම සිටිවිල්ලක් තුළම අප දන්නව ශරීරයේ වෙනස් වීමක් පෙරපස වෙවීම සිද්ධ වෙනවා කියලා. පෙරපස නොවීම හැම සිටිවිල්ලකටම අනුව හැම මානසික ස්වභාවයකටම අනුව ශරීරයේ වෙනස් වීම සිද්ධ වෙනවා. දැන් අර අප්‍රසන්න මනසින් සතාගේ බෙල්ල කපනකොට ඒ බෙල්ල කැපීමේ ක්‍රියාවත් එක්කම තමන්ගේ මානසික ස්වභාවය වෙනස් වීම හේතු කොටගෙන ශරීරයේ ඉන්ද්‍රයන්ගෙන් මොකද ඒකට කියන්නේ යම්කිසි ඉන්ද්‍රිය ස්වභාවය තමයි ඉන්ද්‍රයන්ගෙන් ග්‍රන්ථීන්ගෙන් ග්‍රන්ථීන්ගෙන් ශ්‍රාවය වෙන හෝමෝන්ස් වලට මොකද වෙන්නේ ඒ හිත අප්‍රසන්න වෙනකොටම හෝමෝන්ස් වල ස්වභාවය අප්‍රසන්න වෙලා ඒ අප්‍රසන්න කිලුටු හෝමෝන්ස් ධාරාව බලපාන්නේ කොහටද තමන්ගේ ලේ ධාරාවට ලේ ධාතුවට බලත් දැන් ශරීරයේ හැමතිස්සෙම ක්ෂණයකින් ලේ ටික වෙනස් වෙනවනේ දැන් මේ මානසික වෙනස් වීමත් එක්කම අර ලේ ධාරාව ඉතාම ක්ෂණිකව මුළු ශරීරෙටම බලපෑම් ඇති කරනවා ඒක මධ්‍යම ස්නායු පද්ධතිය හරහා මොකද කරන්නේ මොළයට එල්ල වෙනවා මොළයට එල්ල වෙච්චාම ඒ මොහොතම ඒ ක්ෂණයේම මොළයේ සෛල ක්‍රියාකාරීත්වය දුෂ්ට කරනවා ප්‍රකෘති ස්වභාවයෙන් නෙමෙයි විකෘති ස්වභාවයෙන් මනස සෛල ක්‍රියාකාරීත්වය ඇති කරනවා මනස සෛල ක්‍රියාකාරීත්වය තුළ තමයි නුවණ වැඩිම තියෙන්නේ ධාරණ ශක්තිය තියෙන්නේ වහා වැටෙන නුවණ තියෙන්නේ ශරීරයේ ප්‍රසන්න භාවය තියෙන්නේ ශරීරයේ උද්‍යෝගිමත් භාවය ඇති වෙන්නේ චින්තන ශක්තිය වර්ධනය වෙන්නේ බුද්ධිය වර්ධනය වෙන්නේ මේ ඔක්කොම මොළයේ සෛලහා සම්බන්ධයි මොළයේ සෛල ක්‍රියාත්මක භාවයේ අපි කියනවා සාමාන්‍ය මොළයේ වැලි වැඩි කෙනාට බුද්ධිය වැඩි කියලා අහලා තියෙනද කියන කතාව මොළයේ වැලි ස්වභාවය වැඩි නම් එයාට බුද්ධිය වැඩි කියනවා මොළයේ වැලි ස්වභාවය වැඩි කියලා කියන්නේ මොළයේ සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි වීමයි සෛලවල ක්‍රියාකාරීත්වය අඩු නම් අර වැලි ස්වභාවය අඩු වෙනවා මේක නිකන් එක්තරා විදිහක මම කියන්නේ ඒකාන්ත කළා කියන්නේ නමුත් අපි කියන කතාවට අනුව මේ සංසන්දනය කළා මම ඒක නම් කියන්නේ මොකද මොලේ නිකන් සාමාන්‍ය කතාවක් මොලේ රැලි වැඩිවීම නුවණ වැඩිවීමේ ලක්ෂණයක් කියන එක හැබැයි රැලි වැඩිවීම කොහේට ඒකත් මොලේ සෛල වර්ධනය නම් සෛල ක්‍රියාකාරීත්වය නම් නුවණ වැඩිවීමට හේතු වෙනවා බලන්න ඒකනේ සිහිය දිනු කරන්න කියන්නේ සති සමාධි කියලා දෙයක් තියෙනවා නේද සම්මා සති සම්මා සමාධි මිච්ඡා සති මිච්ඡා සමාධි මිච්ඡා සතියෙන් වෙන්නේ මොලේ දිනු ඇන හිටිනවා තවත් විදිහකින් මිච්ඡා සතිය වර්ධනය කිරීමෙන් මිච්ඡා පැත්තට බලවලාම දිනු ඇති කරගන්නත් පුළුවන් එයා කපටි අංශයෙන් මනස කල්පනා කරගෙන කල්පනා කරගෙන යනකොට මිනිහා හැමතිස්සෙම මොනවද හිතන්නේ ප්‍රයෝගකාරී සිතුවිලිම එයාට හැමතිස්සෙම පහළ වෙන්නේ ඒක තමයි අපි කියන්නේ මොනවද අපි කියන්නේ ඒකට එයා ඒකට ඇඩික්ට් වෙනවා කියන්නේ මොකද කියන්නේ ඒකට අපි ඇබ්බැහි වෙනවා ඇබ්බැහි වෙනවා අන්නේ ඇබ්බැහි වෙන්නේ ඒකෙන් ඒකෙම නැවත නැවත සිතුවිලි පහළ කරනවා ඇබ්බැහි වුණා කියන්නේ ඒ අංශයට මොලේ ශෛල ක්‍රියාකාරීත්වය වැඩි වුණා කියන එකයි තුනත් මේ ගමන බොහොම ලස්සන විද්‍යාත්මක පසුබිමක් තියෙනවා මේක නිකන් ආවට ගියාට වෙච්ච දෙයක් නෙමෙයි මේ මේක තුලින් සිද්ධ වෙන දේ මේක තුලින් සිද්ධ වෙනවා නම් මේක ඇතුලේ තියෙන ඊට වෙන කිසියම් ක්‍රියාකාරී ස්වභාවයක් ඉබේට සිද්ධ වෙන එකක් නෙමෙයි මොකක්වත් දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ඉන්නවා බොරු කියනවා බොරු කියන්නේ පුරුදු ඉච්ඡාම කොහෙන් හැම තිස්සෙම බොරු කියන්නේ කට ඇරියොත් බොරු කියන්නේ එතකොට එයාගේ මොලේ ශෛල දුර්වල වීමක් උනේ නෑ. හැබැයි මොලේ ශෛල ක්‍රියාකාරීත්වය වෙනස් පැස් ඒ පැත්තට යොමු වෙන වර්ධනය වෙන්න පටන් ගන්නවා. අන්තිමට පුංචි බොරුකාරයා මහ බොරුකාරයෙක් වෙන
නවතිනවා. හැබැයි ඒ අර මානසික ස්වභාවය දැන් මෙයා පුරුදු වෙලා තියෙනවා හැමතිස්සෙම බරු කියන්නට. ඒ පුරුදු වෙච්ච ගතිය නිසා එයාගේ මනස හැමතිස්සෙම අප්‍රසන්නව ඒ අනුව ක්‍රියාත්මක කරනවා. එතන ඒ අනුව සකස් වෙච්ච ලේ ධාරාව තමයි මොළයට දෙන ආහාරය. ඒ ආහාරය තුළින් ආහාරයට අනුව පුද්ගලයාගේ වර්ධනය සිද්ධ වෙනවා. ඒකමනේ සිද්ධ වෙනවා. මම උදාහරණ කියන්නම් කීපයක්. මං දන්න මං කලිනුත් මේ කියලා තියෙනවා. මෙතන මේ අවස්ථාවට මේක ගැලපෙනවා. මං දන්න අම්මා කෙනෙක් හිටියා මාළු විකුණනවා. මාළු වට්ටියක් අරගෙන යන්නේ. එයාම මාළු වට්ටිය අරගෙන මාළු වෙන්දාමේ යන කාල් වකවන්නේ ඒ අම්මට බබෙක් හම්බෙන්න හිටියා. මේ අම්මා බබා බිහි කරලා ටික දවසක් යනකොට අපි දකිනවා මේ ළමයාව. අපේ ගෙදරට පිටිපස්සේ හිටියේ. මේ ළමයා එහා මෙහා දුවපැන ඇවිදිනවා. මේ ළමයාගේ ස්වභාවය හරියටම මාළුවෙක් වගේ. ඇස් දෙක රවුම් එළියට පැනලා කට අර ගෝල් ෆිෂ් මාළු ඉන්නේ ඒ වගේ උඩු අතට කට පිහිටලා හරියටම මාළුවෙක් ස්වරූපයක්. එතකොට ඇයි මේ ළමයට මෙහෙම වුනේ? අර අම්මා හැමතිස්සෙම කටයුතු කරන්නේ මාළුත් එක්කලා. එළම ඒ අම්මගේ සිතිවිලි ඔක්කොම වැඩ කරන්නේ ඒ අංශේ වැඩ කරන්නේ. එතන මනසට තනිකරම බලපාන අම්මගේ සිතිවිලි. ඒ මනසට බලපෑම හේතුකොට ලේ ධාරාවට කෙලින්ම එල්ල වෙනවා. මොකද බලන්න කොච්චර හෝමෝන්ස් ක්‍රියාවලියට බලපෑවද කියලා ළමයාගේ ශරීරයට ඇතුළු වෙච්ච හෝමෝන්ස් ධාරාව ඔක්කොම අර අම්මගේ සිතිවිලිත් එක්කලා සම්බන්ධ වෙන්නේ. මොකද කුසේ ඉන්නකොට දරුවගේ ආහාරය මොනවාද? අම්මගේ රුධිරයෙන් ලබන පෝෂාවයි. ඒත් අම්මා නිතර මානසිකව අර මාළු සංකල්පනා තුල යෙදෙනකොට අම්මගේ හෝමෝන්ස් ක්‍රියාවලියට බලපානවද ඒක? අම්මා දන්නේ නැති වුණාට අම්මගේ හෝමෝන්ස් ක්‍රියාවලියට ඒක බලපානවා. ඒ බලපෑම හේතු කොටගෙන ඒක ලේ ධාරාවට සම්බන්ධ වෙනවා. ලේ ධාරාව තුළින් දරුවට ඇතුල් වෙන්නේ මොනවාද? අන්න අර හෝමෝන්ස් ස්වරූපේ දරුවට ඇතුල් වෙනවා. ඇතුල් වෙච්චාම දරුවාගේ ශරීර ස්වභාවයත් ඒ අන්දමට සකස් වෙනවා. විද්‍යාත්මකද? බොහොම ලස්සනද ක්‍රියාකාරීත්වය තියෙනවා. හොඳට වෛද්‍යඥයෙක් දුන්නත් එහෙම බලන්න මේක ක්‍රියාත්මක කළා මේක සිද්ධ වෙනවද නැද්ද කියලා දාලා බලන්න කියලා ඔය කරගේ පරීක්ෂණවලට හොඳට පැහැදිලි. ඒ වගේම අම්මා තරහ ගන්නවා නම් ඒ වගේ හෝමෝන්ස් ධාරාව ඒකයි අර අම්මා කුසේ දරුවෙක් තියාගෙන අම්මා නිරතුරු තරහ ගන්නකොට දරුවට ඒක බලපානවා. එනිසා තමයි අපේ පැරැන්නු ගොඩක් වෙලාවට බබෙක් හම්බෙන්න ඉන්න වෙලාවට නැන්දම්මා ගාව නම් තියන්නේ නැහැ. ඒක ස්වභාවයෙන්ම ඒ කාලෙට යන්නේ කාගාවද? අම්මා ගාවට. නැන්දම්මා ගාව තියන්නේ නැහැ. මොකද නැන්දම්මා ගාව හිටියොත් හැමදාම හැම වෙලාවෙම හිතනරක් කරලා තමයි ඉන්නේ. හේතු ඇතුවත් හිතනරක් කළා, හේතු නැතුවත් හිතනරක් කළා. හැබැයි හැම වෙලාවෙම නෙමෙයි. සමහර දුල නැන්දම්මල ගාව ඉන්නවා, අම්මා ඉන්නවා, අම්මා ගාව ඉන්නට වැඩිය හොඳට ඉන්න අවස්ථාවලුත් තියෙනවා. ඥානවන්තව කටයුතු කරනකොට එහෙම කරත හැකි. මොකද සමාජයේ සම්මතයක් වශයෙන් තියෙනවා අනිත් පැත්තට. මොකද ඇයි යන්නේ? හේතුව මොකද්ද? අර මනස හොඳට තියාගන්න ඕන නිසා. දන්නවා හොඳටම මනස බලපානවා කුසේ ඉන්න දරුවාටත් කියලා. දැන් මා කුසේ ඉන්න දරුවාට මනස කොච්චර බලපානවද කියනවනම්, අපි පරන්න කොච්චර ඒ ගැන සැලකිලිමත් වුණාද කියනවනම්, සාමාන්‍යයෙන් ඒ කාලයේදී හුඟක් වෙලාට ආගමික පසුබිමක් හදාගන්නවා. සැර වෙන්නේ නැහැ, සැර කරලා කතා කරන තැන්වල ඉන්නේ නැහැ. භාවනා කරනවා, පොත්පත් කියවනවා. ජරා පොත්පත් මේ එදාට කියවන්නේ කාලේ බොහොම හොඳ පොත්පත්. වෙනද කොච්චර අපේ සමාජයේද ඕක කාවැදිලා තිබුණාද කියනවනම්, අපි එක කාලයක් හිටියා මහවය කියන ප්‍රදේශයේ. මේ මහවය ප්‍රදේශයේ බොහොම මේ දුෂ්කරයි. ඒ වගේම නොදියුණු ප්‍රදේශයක්. නිකන් ගොවිතැන් කරගෙන ඉන්න ඇතෝ. කියන්නේ වැඩි පරම්පරාවකින් පොඩ්ඩක් බිබිල පැත්තෙන් එහාට සංක්‍රමණය වෙලා එතන පොඩ්ඩක් ගොවිතැන් ආදීන් දියුණු වුණා කියලා. එක දවසක් ඒ අම්මා
පන්සලට හදිස්සියෙම තීව්‍රේ මොනවද කියලා. පස්සේ මේ අම්මා එක පාටම කිව්වා අනේ හඳුන්නේ දන්නේ නැහනේ. ඉතින් ගෙදර මස් ටිකකුත් තිබුණා හදාගෙන ඉන්න තිබුණා. ඒ වුණාට ඉතින් මේ කාලේ මස් කපන්නේ නැහනේ කිව්වා. ඉතින් මං අහව එහෙමකෝ කියලා. මං වැඩිදුර හිතුවේ නැහැ. ඉතින් ඒ අම්මා කිව්වා මේ කාලේ මස් කපන්නේ නැහනේ හඳුන්නේ කියලා කිව්වා අපෝ. එතකොට තමයි මට තේරුනේ මේ කාලේ කිව්ව දෙවෙනි පාට මොකද අම්මගේ බබෙක් හම්බෙන්න ඉන්නවා. ඒ බබා හම්බෙන්න ඉන්න කාලේ මස් කපන්නේ නැහැ කියලා. කොහොමද දැන් අම්මලා? මස් කුට්ටි විදිහින් දෙනවද නේද? අර ඒ වැඩි පරම්පරාවල් වලින් එන්නේ නැතු. ඇත්තම මේ වැඩි පරම්පරාවල් වලින් පොඩ්ඩක් ඉස්සරහට යපුවායේ. ඒ ඇත්ත ඒත් කියනවා මේ කාලේ සත් එහෙම කරන්නේ නැහැ කියලා. පුළුවන් මොකද? අර ක්‍රියාවක් කරනකොට මස් කපන්නේ කොහොමදවත්? මස් කපනකොට කපනකොට මොකද වෙන්නේ? ඒක කුසේ ඉන්න ළමයට බලපානකොට මස් කපනවා කියන එක ප්‍රසන්න ක්‍රියාවක් නෙමෙයි. කොච්චරද කියලා කියන්න. එංගලන්තේ සිදුවීමක් තියෙනවා. කම්ම කෙනෙක් ජීවත් වෙලා තියෙනවා මේ ඔය හරක් මරන්න තැන් තියෙන්නේ ඒ ස්ථානයක් කිට්ටුවෙන්. මේ අම්මා හිටිකමද? ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ නේ. ඒ අම්මා හිටිකම යනවලු විවේක තියෙන වෙලාවට ගිහිල්ලා අර මස් මරණ තැනට හරක් මරණ තැනට වෙලා ගිහලා එතන වහු පැටවලු වැඩිපුර මරන්නේ. ඒ වහු පැටව මරණ තැනකට වෙලා මෙයා බලාගෙන ඉන්නවලු මරලා හැම ගහන හැටි. මැෂින් වලින් හොඳට හැම ගහිලා එව්ව එන හැටි බලාගෙන ඉන්නවලු. ඉතින් ඒකේ අම්මට විනෝදයක්. මේ අම්මට බබෙක් හම්බුණලු. බබා හම්බෙච්ච හම්බෙලා ටික දවසක් යනකොට මේ ළමයා ලොකු වෙනකොට මේ ළමයට සෙල්ලම් බඩු වෙනවා. ටික හඳලා පුංචි එකක් කියලා කියන්නේ පූස් පැටි ගෙනවා කියලා. පූස් පැටි ගහලා දීලා ළමයාට සෙල්ලම් කරනවා. ටික දවසක් අම්මලා තාත්තලා පොඩ්ඩක් එහාට මෙහාට ගියාලු. ගිහිල්ලා එනකොට පූස් පැටියව හැම ගහලාලු. බෙල්ල කපලා පූස් පැටියව හැම ගහලාලු. ඉතින් අම්මලා හිතුවලු මේකේ අර මොනවත් කල්පනා කරේ නැහැ. මෙයා මේ හිතිකම විනෝදිත කරපු වැඩක් කියලා. පස්සේ එහෙම කරන්න එපා කියලා මෙයා බලු පැටි ගහඳුනලු ඊගාවට. තව දවසක් ගිහිල්ලා එනකොට බලු පැටියත් කපලා අර විදිහටම හැම ගහලාලු. පස්සේ කුමාරි මේගොල්ලෝ මේ ළමයාගේ ස්වභාවය වෙනස් වීමක් දැකලා මනෝ වෛද්‍යවරයෙක් ගාවට එක්කන් ගියාලු. ඉතින් මනෝ වෛද්‍යවරයාට හොයාගන්න බැරිලු මොකද්ද හේතුව කියලා. අන්තිමට ඉතින් මේ ළමයාගේ කුමත් කුසේ ඉන්න තාලෙට නේ ඒ ගාවට ඔහුම ගිහිල්ලා ගිහිල්ලා පදිංචිව හිටපු තැනට යනකල් ගියා. මොළු කොහෙද හිටියේ කියලා. ඊළඟට මේ ළමයා හම්බෙන්න ඉන්න කාලේ දැන් ડોක්ටර් ඕන කරලා තිබුණා ළමයා හම්බෙන්න ඉන්න කාලේ අම්මා හිතපු පරිසරය මොකද්ද කියලා හොයාගන්නට. මොකද වෙනත්ටි ඔක හරි හොඳ දෙයක් මෙතනදී මම කියන්නම්. අපි මහානායක හඳුන් මට කියපු සිදුවීම එක කාලයක් ආවලු මේ උතර තිබුණේ අර ධර්මවිජය පදනම තිබුණේ ග්‍රීන් පාත් එකේ. ඒ ග්‍රීන් පාත් එකට ඇමරිකන් වෛද්‍ය විශේෂඥ කීප දෙනෙක් ඇවිල්ලා ඒගොල්ලෝ මාතෘ ඒ ගර්භණී මම්මල පිළිබඳව විශේෂඥයෝ ඇවිල්ලා කතා කරගෙන ඉන්න ගමන් මහානායක හඳුරෝ ඒ ඇත්තන්ගේ ඇහවලු මේ මොකද හිතන්නේ අම්මා කෙනෙක් දරුවන් ලැබෙන්න ඉන්න කාලේ ඔය මේ එක එක සංගරා ආදී දේවල් කියවන එක හොඳයිද කියලා. ඒ නායක හඳුරෝ අදහස් කරේ මොයි නිකන් අර ඉන්ද්‍රියන් පිනවීමල තියෙන ඔය සංගරා. අර වෛද්‍ය විශේෂඥ කිව්වලු ඉඳගෙන සංගරා නෙමෙයි පත්තරයක්වත් බලන්න හොඳ නැහැ කියලා. දරුවා කුසේ ඉන්න කාලේ. ඉතින් නායක හඳුරෝ හොල ඇයි කියලා ඒ. එතකොට කිව්වලු මේ ඇයි පත්තරේ බලන්න හොඳ දෙයක් තියෙනවද කියලා. හිත හොඳ වෙන දෙයක් තියෙනවද පත්තරේ කියලා. මම බලන්න, ඒ කියන්නේ හිතට අනුව දරුවාට බලපෑම ඇති කරනවා කියන එක අද උපුල ඉවරයි. ඒකයි අර වෛද්‍යවරුත් අතෙන් දිහිතු මේ අම්මගේ මානසික පසුබිම පරිසරයත් එක්කලා සම්බන්ධ වෙනවා. මේ අම්ම දරුවා කුසේ ඉන්න කාලේ කොහෙද ජීවත් වුණේ කියලා හොයන්න ඕන නිසා තමයි වෛද්‍යවරයෙක් කොහෙද හිටියේ කියලා. ඒතර මෙයා කිව්වා අහවල්තන අර මේ ගවයන් මරණ තැන එතන ගෙදරක එයා හිටියා කියලා. ඉතින් පරිසරය අහගෙන යනකොට එකපාරට දැන විනෝදයට මෙතෙන්ට ගිහිල්ලා මේ සත්තු හැම ගහන එක බලාවලා හිටියා කියලා. අන්න ඒක තමයි කුසේ ඉන්න දරුවට බලපෑ මානසිකව. බලපෑ ගන්න දරුවා මොකද කරන්නේ? ඒ සතෙක් දැක්ක ගමන් එයා පුරුද්දෙන්න හැම ගහනවා. දැන් ඉස්සරහට පහළ වෙන්නේ නැත්නම් මොනවා නොකරයි කියලාද හිතන්නේ? ওই தත්ත්වය ඔහුම නම්
අද මේ යන ක්‍රියාදාමය තුල බැලුවොත් එහෙම මොක්කු මොනවා වෙලා නැවතිද මොනවා නෙවෙයි කියලාද හිතන්නේ අද සමාජයේ ඉඳි බැලුවොත් එහෙම ඒකින්ද බොහොම පරිස්සම් වෙන්න තෝනේ දැන් මේ දරුවන් මෙහෙම මව් කුසේදීම අම්මගේ ඒ ක්‍රියාකලාපය අනුව සකස් වෙනවා නම් ඒ සකස් වීම තුල දන්නවද අද වෛද්‍ය විශේෂඥවරු හොයාගෙන තියෙනවා ළමයාට මාස 5ක් වුණාට පස්සේ අම්මගේ කුසේ තියාගෙනම දරුවාට උගන්වන්නත් පුළුවන් කියලා. එච්චරට එහාට ගියා. අපේ අම්මලාට කියනවා අපේ වැඩිහිටියෝ ওই කාලෙදී බණපොත් කියවන්න සමහරක්ලට ළඟින් ඉඳගෙන වීර කතා කියන්නේ ආච්චිල සීයල එකතු වෙලා බබාලා හම්බෙන්න ඉන්න අම්මට වීර කතා කියනවා. ඇයි අම්මගේ මනස හදනවා ඒ විදිහට. මේ වීර කතා කියන්නේ ඇයි වීර දරුවෙක් මෙහි කරන්න ඕනේ හින්දා. අද අම්මල දරුවා හම්බෙන්න තිඳගෙන ටයිටැනික් තමයි බලන්නේ. ඈ ටයිටැනික් බබාලා තමයි හම්බෙන්නේ ඊට පස්සේ. ඈ කොහෙන් ගිහිල්ලා කළවර වෙයි කියලාද හිතන්නේ. එනත් මේ බලන්න මානසික මට්ටම මොන තරම් පිරිහුණාද කියලා. අද ඒ අතින් බලනකොට අසාරයම සාරේ දිහා සාරේ කියලා හොයාගෙන යන්නේ. දැන් සමහර මෙහෙම කියනකොට ඒකට විපාවි. අනේ ඉතින් මෙහෙම හිතපුවාම අපි කොහොමද මේ ටික ජොලි මොකද ජොලි වෙනවා නේද? ටික ජොලි වෙන්නේ කොහොමද කියලා හිතයි. නැත්නම් පොඩ්ඩක් එන්ජොයි කරන්නේ කොහොමද කියලා හිතයි. මෙහෙමම අපි හිතන්නේ ගියොත් එහෙම. එනත් මේ අපි ඔකට කියන්නේ විනෝද වෙනවා කියන්නේ නේද? ඔය විනෝදේ නෙමෙයි බුද්ධාගමේ කියන්නේ. ඔය මනස අවුල් කිරීම විනෝදයක් නෙමෙයි. බුදුදහමේ විනෝදේ කියලා කියන්නේ මනස හදන එකක්. මනසේ තියෙන කිලිටු විනෝදනා පහතබ්බා ඉවත් කිරීමෙන් අයින් කරන්න. විනෝදනේ කියන එකෙන් තමයි විනෝදේ කියන එක හැදෙන්නේ. විනෝදේ කියන්නේ ඉවත් කරනවා. දැන් එදිනෙදා ජීවිතේ නොඑක් නොඑක් දේවල් කර කර ඉඳලා පොඩ්ඩක් ওই විවේක පරිසරයකට ගිහිල්ලා අර විවේක පරිසරය තුළ තියෙන දර්ශන දිහා බලලා දැන් මෙතෙක් ගත වුණේ එක එක නිකන් විකාර දේවල් වල යෙදිලා ඒකෙන් පොඩ්ඩක් වෙනස් වෙලා මනසට පොඩි විවේකයක් දෙනවා. ඒක තමයි විනෝදේ. දැන් අලුත් අවුරුද්ද අවසර කරන්නේ මොකක්ද? අවුරුද්දක් තිස්සේම කාල ඊට පස්සේ පොඩ්ඩක් මොකද කරන්නේ? බඩට විවේකයක් දෙනවා. අර විවේකයක් දෙනවා. විවේකයක් දීලා ඒක ආස්වාදයක් ඇති කරගන්නවා විනෝදනයකින්. විනෝදනයක් කියන්නේ එක්තරා විදිහක තෘෂ්ණාවක් පහ කරලා දාලා ඒක පාලනය කරගෙන ඊට පස්සේ කට්ටිය කවුරුත් එකතු වෙලා සුහදව ආහාර ටිකක් අනුභව කරලා ආස්වාදයක් භුක්ති විඳිනවා. අන්න එක්තරා විදිහක විනෝදනයක් ඇති කළා. නමුත් ඒකත් දැන් විනෝදනය නෙමෙයි. ඒකත් දැන් වෙනින් පැත්තක්. දැකද ගීර්ද පත්තර එහෙම විනෝදනේ තියුණා හැවැත්තන්ට ගීර්ද පත්තරේ දෙන ඇඳුම මොකක් වුණත් කමක් නැහැ. කොට කලිසම දිග කලිසම සරම අඹුඩේ ඕන එකක් කමක් නැහැ. හැබැයි ඒක දාලා තිබුණේ ගෑනුන්ගේ ඇඳුම් නම් දාලා තිබුණේ නැහැ. හැබැයි දාලා තිබුණ මොකක් වුණත් කමක් නැහැ ඇඳුම කියලා. ඒ කියන්නේ ගෑනුන්ගේ ඇඳුම් සාරීවත් අයිති. දාලා තිබුණේ මොකකටද මේ? ඔය ඇඳුම මොකක් වුණත් අවුරුදු දවසට මෙන්න මේ බෝතලේ තමයි සුදුසු එකම දේ. ඔය ඕන ඇඳුමකින් මේක බොන්න. මොකද්ද? අරක්කු. ඕන ඇඳුමකින් මේක බොන්න. මොකද සංකල්පය? අලුත් අවුරුද්දේ ඇඳුම ඇඳගෙන මේක බීපුවම අවුරුදු කන්න පුළුවන් ඇඳුම නැතුව. ඒක තමයි සංකල්පය. ඔන්න දැන් අලුත් අවුරුදු අලුත් අවුරුදු සංකල්පය ඕක තමයි. ඊට පස්සේ අලුත් අවුරුද්දේ කොණ්ඩ කඩන්නත් ලෑස්ති. ඊගාට කියන ග්‍රීස් ගහේ නගින්න. තව පතර ග්‍රීස් ගහේ නගලා ඉන්නවා. සාමාන්‍යයෙන් ඉස්සර නම් ග්‍රීස් ගහේ නගගෙන රූට් එකන අපව බිමට ආවා. දැන් මේෂරේ ඒක නෙමෙයි. මේෂරේ ග්‍රීස් ගහේ නගින්නේ අරක්කු බෝතලෙකුත් අරගෙන. ග්‍රීස් ගහේ නගලා තමයි ඒක බොන්නේ. නගින්නේ අර ගන්න කියන්නේ. හොඳ. නගලා හරි නැගින්න ඉස්සෙල්ලා හරි බොනවා.
මේ ලරක් දැත්ත ගම මිනිහ රූට නැට් ඩොග් ගල දිනුත් අදින වැටෙනවා ඇයි අරක්කු බීලා උතුන් අරක සීය නෑනේ අදින වැටෙනවා කොන්ද කැඩෙනවා අලුත් අවුරුද්ද කොන්ද කඩාගෙන තමයි පටන් ගන්නෙ ඒක තමයි අලුත් අවුරුද්ද සංකල්පය ඔන්න අපේ විනෝදේ හිංසක විනෝදයට ගිය කල කොහොමද කියලා බලන්න ඒ පැත්තෙන් තමයි දැන් හැම අංශයකින්ම විනෝදය කියන එක ගිහිල්ලා තියෙන්නේ ওই පැත්තට තමන්ටත් හිංසාකාරී අනුන්ටත් හිංසාකාරී එන්න ඒ වගේ විනෝදයක් අපි දැන් ලබන්න උත්සාහ ගන්නෙ ඒක එතෙන්ද විතරක් නෙමෙයි පුංචි කාලේ ඉඳන් විතරක් නෙමෙයි අම්මගෙන්ම ඒක පටන් ගන්නවා අම්මලා දුෂ්ට මනසින් හැසිරෙන්න පටන් ගත්තොත් දරුවා කුසේ තියාගෙන බිහි වෙන්නේ ඔක්කොම දුෂ්ට මනස් තියෙන දරුවෝ. ඔහොම ඉඳලා බිහි වෙලා යන්තම්වත් කල්යාණ මිත්‍ර සේවනයකට වැටුණොත් ඔන්න ටිකක් හදාගන්න පුළුවන් වෙයි. හැබැයි බොහොම අමාරුයි. බොහොම අමාරු පසුබිමකට වැටෙනවා. එහෙනම් දැනගන්නට අපේ අපේ තියෙන මේ ශීලාචාර ගති ටික අපි විහිං නැසා ගත්තොත් අපිට වෙන්නේ ලකූම හානිය. මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා ප්‍රදෝෂෝසිතින් කියයිද කරයිද දුකම තමයි හඹා එන්නේ. බුදුහාමුදුරන්ගේ වචනේ වෙනස් කරන්න ඔයත්තන්ට පුළුවන් වෙන්නේ නෑ. බලන්න අද කරන දේවල් පිරිසිදු සිතින් කරනවද අපිරිසිදු සිතින් කරනවද කියලා. එන්නත්නි අපිරිසිදු සිතින් හොඳ වැඩක් කළා හොඳ වැඩක් කරනවා සමහර දෙනා මෝඩකම නිසා නෑ නරක වැඩක් කරනවා හොඳ හිතින් කරන්නේ නරක වැඩක් නමුත් හොඳ හිතින් කරනවා නරක වැඩේ වුණත් හොඳ හිතින් කරනකොට මේ නරක වැඩේ දිගටම යන්නේ නැහැ හිමීට ඒක හොඳ පැත්තටම සකස් වෙනවා ඒක හරි ප්‍රතිපදාවටම එනවා මොකද කරන්නේ හොඳ හිතින් අරක තේරුම් බේරුම් කරගන්න බැරි කම නිසා නරක වෙනත් මඟකට ගියාට ක්‍රමයෙන් යනකොට හොඳ හිත නිසා මනස සකස් වෙලා හොඳ දේ මොකද්ද කියලා තේරුම් ගන්න හැකියාව ඇති වෙනවා. දැන් සාමාන්‍යයෙන් අද වෛද්‍යවරු කියන දෙයක් තමයි කෙනෙකුගේ මනසේ නැත්නම් කෙනෙකුගේ මොළේ සෛල වලින් ක්‍රියාත්මක භාවයේ පවතින 20%කටත් අඩු ප්‍රමාණයක් කියලා. ඊනත් බුදුහාඳුරන්ගේ දර්ශනයට එනකොට බලන්න කොච්චර ගැළපිලා යනවද කියලා. මොකද සාමාන්‍ය මිනිස්සෙක් බුද්ධ දර්ශනයත් එක්කලා යන ගමනේ දියුණු වෙලා යනකොට මොලේ කොච්චර දියුණු වෙන්න ඕනේද ඒ දියුණුවටපත් වෙන්න. කවුද මේ දියුණු වෙන පුද්ගලයා? ප්‍රත්‍ඥය කියලා කියනවා නේද? ප්‍රත්‍ඥ මට්ටම කියලා කියන්නේ පිස්සෙක් කියන එකයි. සාමාන්‍යයෙන් අටුවාචාර්යින් වහන්සේලා දක්වලා තින්නේ උම්මත්තකෝ විය කියලා. පිස්සෙක් වගේ කියලා. ඒ තත්ත්වෙට දැම්මේ. මොන උගතෙක් වුණත් ප්‍රත්‍ඥයෙක්ගන් උම්මත්තකෙක් කියලා දැම්මේ. ඒ තරමට මනසේ තත්ත්වේ පහළයි. පෙරනේ 20%කටත් අඩුයි කියලා කියනවනම් කොයිතරම් තත්ත්වයක් තියෙනවද? හැබැයි ওই 20%ක තත්ත්වය ඒ භෞතික අංශයෙන් දිනු කරගත්තොත් ඒක විශාල දිනුවක් භෞතික අංශේ. නමුත් බලන්න භෞතික අංශයට වැඩිය හතරෙන් ඒ කියන්නේ පහෙන් හතරක්ම මොන පැත්තටද? ආධ්‍යාත්මික පැත්තට. පහෙන් හතරක් ආධ්‍යාත්මික පැත්තට. භෞතික දිනුවයි ආධ්‍යාත්මික දිනුවයි අතර තියෙන වෙනස පේනවද පරතරේ? අද භෞතික දිනුව කොච්චර එහාට නැග්ගත් කෙනෙක් ආධ්‍යාත්මික දිනුව නැණ ඒ භෞතික දිනුවේ තත්ත්වයේ ඉඳගෙන ආධ්‍යාත්මික දිනුව පිළිබඳව හිතන්න පුළුවන් කමක්වත් නැහැ කියන එක දැනගන්න. ඒකම තමයි බුදුහාඳුරෝ දේශනා කළේ ජායිස භික්ඛවේ ඥාන විසේ වචින්තෙයෝ. මහණෙනි දෙහායි පුද්ගලයාගේ ධ්‍යාන විෂය හිතන්නවත් බෑ කියලා කිව්වා. දෙහායි පුද්ගලයා කියලා කියන්නේ භාවනා කළ ධ්‍යාන වඩන මෙතන අදහස් කරේ ඍද්ධි ප්‍රතිහාරය දක්වන කෙනාටයි. ඒ ඍද්ධි ප්‍රතිහාරය දක්වන්නට තරම් මනස දියුණු කරගත්ත ඒ දෙහායි පුද්ගලයාගේ ධ්‍යාන විෂය සාමාන්‍ය ප්‍රත්‍ඥ කෙනෙකුට භෞතික අංශේ මොලේ දියුණු කෙනෙකුට හිතන්න පුළුවන් කමක්වත් නැහැ කියලා කිව්වා. සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්න ගියා නම් කියන්නේ මොකද්ද? උම්මාදස්ස විඝාතස්ස භාගියස්ස පිස්සු වැටෙන්නට හේතු වෙනවා කියලා. ඒක අර චිත්තෝන්මාදයට පත් වෙනවා කියලායි කිව්වේ. හිතන්න ගියොත්. නමුත් සමහර දෙනා ඉන්නවා නේද?
කතා කරනවා නේද? 20%ක්වත් නැහැ, 10%ක්වත් නැහැ. එහෙමකට අර ධ්‍යායි පුද්ගලයන්ගේ කෙරුව ඒවයි මේගොල්ලෝ විග්‍රහ කරනවා, සාකච්ඡා කරනවා. සමහරක් ඇත්ත ඉන්න බුදුහාඳුරන්ගේ කර්මයේ පුනර්භවයේ විග්‍රහය මේගොල්ලෝ පරිශන කරනවා. හැබැයි පන්සිල්වත් නැහැ. පන්සිල්වත් නැහැ, කර්මයේ පුනර්භවයේ ඒගොල්ලෝ මේ පරීක්ෂණ පවත්වනවා. පන්සිල්වත් නැති මිනිහට මොලේ සෛල කොච්චර දිනු වෙලා තියෙද? මිනිහට අද නම් සාමාන්‍ය ඔය කියන විශේෂඥයන්ට නම් 20%ක් මේ 10%ක්වත් මොලේ සෛල දිනු නැහැ කියලා කියන්න පුළුවන්. 10%ක්වත් නැහැ කියත හැකි. මේක වඩන්න ඕනේ. බුදුදහම මෙන්න මේ මාර්ගයේ යන ගමන. මොකද මනු ඔය මොලේ සෛල භෞතිකාංශයේ සෛල දිනු කිරීම මනුස්සයන්ට විතරක් නෙමෙයි. ඒක තිරිසන් සත්තුන්ටත් කරන්න පුළුවන්. තිරිසන් සත්තුන්ගෙත් මොලේ දිනු කරත හැකි. දිනු කළා සමහර විට තිරිසන් සතා මිනිහාට වැඩිය ඉස්සරහටත් එන්න පුළුවන්. දැනටමත් සමහර තිරිසන් සත්තුන්ගේ අංශ තියෙනවා මිනිසාට වැඩිය බොහොම දිනුයේ ඒ අංශ. සමහරක ඩොල්ෆින් මාළුවන්ට ඒ වගේ තියෙනවානේ. ඒ වගේම සමහර බල්ලන්ට මිනිස්සුන්ට විතරයි බුද්ධිමය ශක්තිය නැති උනාට ඒ ඇත්තන්ට මොලේ භෞතිකාංශයේ තියෙන පැත්තක් තියෙනවා සාමාන්‍යයට වැඩිය ඉස්සරහින්. නිසා තිරිසන් සත්තුන්ටත් පුළුවන් ඉගෙන ගන්න. උගත් කියලා කියන්නේ පින්වත්නි උගන්වන දේ ගත්තා කියන එකයි. උගන්වන දේ ගන්න නම් සත්තුන්ට බැරි කමක් තියෙනවද? ඕනෑම සතෙකුට පුළුවන්. හුඟකට මයින්නෝ, ගිරව්, පූසෝ, බල්ලෝ, හරක්, කොටි වරස්සුන්ටත් පුළුවන් උගන්වන දේ අරගන්නට. හැබැයි උගන්වන දේ ගත්තට ඒකෙන් අර අවැඩ මේකයි වැඩ මේකයි කියලා බෙදලා දක්වලා අවැඩ අයින් කරලා වැඩේ ඒක යොදවන්න තරම් ශක්තියක් නැහැ. ඇයි? බුද්ධිය නැහැ. බුද්ධිය වඩන්න සිහිය දිනු කිරීමෙන් කරන්න ඕනේ. සිහිය දිනු කරන්නේ නැත්නම් බුද්ධිය වැඩෙන්නේ නැහැ. සිහිය දිනු කරන්න තමයි භාවනා කරන්න කියලා කිව්වේ. භාවනාව කියලා කියන්නේ එකතනක ඉඳගෙන කරන එකක් නෙමෙයි. භාවනාව කියලා කිව්වේ මොන ආකාරයකින් හරි එක එල්ලයකට මනස ගෙනහිල්ලා ඒක ඔස්සේ නැවත පුරුදු කරලා තමන්ගේ තියෙන මනසේ අපිරිසිදු බව අයින් කරනවා. දැන් මනසට කෙලස් නැත්නම් නරක සිතුවිලි ඇතුල් වෙන්න දෙන්නේ නැතුව ඒ ගැන විමසිල්ලෙන් ඉඳීමම මනස එක අරමුණක තබා ගැනීමක්. ඉතින් එයා ඇස් දෙක පියාගෙන එකතැනකින් නෙමෙයි. නමුත් එයාගේ ජීවිතය තුළ එයා විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා මම නරක සිතුවිලි වලට ඉඩ දෙන්නේ නැහැ කියලා. බලාගෙන ඉඳලා එයාට සත්ව ඝාතනය පිළිබඳ සිතුවිල්ලක් ආවොත් එයා ඒක ලැජ්ජ වෙලා සත්ව ඝාතනයෙන් අයින් වෙනවා. එයාට සොරකම් කිරීම ගැන සිතුවිල්ලක් පහළ වුණොත්, මුදුන් දේ ගැනීම පිළිබඳ සිතුවිල්ලක් පහළ වුණොත්, එයා ගැන හිතලා මොනවද එයා ගැන කියන්නේ? අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුගති භය කියන මේවාට බයෙන් එයා එකින් වළකිනවා. ඒකට බයෙන් එකින් වළකින්න නම් එයා සිහියේ ඉන්න තෝන කෙනෙක්. තමාගේ සිත පිළිබඳව දැනගෙන සිතට ඇති වෙන අදහස් දැන් අපිටම තමන්ට නොදුන් දෙයක් ගන්න සිතක් පහළ වුණා. පහළ වෙච්ච ගමන් එයා විමසිල්ලක් නැතුව ගිහිල්ලා ඒ ක්‍රියාව කළොත් ඒ කියන්නේ එයාට ඇති වෙච්ච ස්වභාවය පිළිබඳව එයා දැනගෙන හිටියේ නැහැ. එයා දැනගෙන හිටියා නම් එයාට අර බය ඇති වෙනවා. ඇති වෙච්ච ගමන් මොකද කරන්නේ? ආදීනව සලකලා අර ගැනීම නවත්තනවා. දැන් සිහිය නැති නිසා මොකද කරන්නේ? සිහියක් නුවණක් නැහැ. ඒතර භාවිතා වෙන්නේ සිහිය නුවණ. දැන් තමන් කවුද? තමන් කවුද? මම නොදුන් දේ නොගත යුතුයි. ඒ සංකල්පයේ ඉඳගෙන තමන් බලාපොරොත්තු වෙනවා ගන්නෙ නැහැ කියලා. හොඳ දෙයක් දැකලා සිහිය පහළ වෙනවා ගන්නට. එතකොටම සිහිය පහළ වෙච්චාම ගන්න පහළ වෙච්ච සිතුවිල්ල දකිනවා. ඒක තමයි සිහියෙන් හිතා කියන්නේ. ඒකම යහිතනවා අනේ මේ වගේ දෙයක් කළොත් එහෙම මට මුළු සමාජයේම දොස් කියාවේ. මට දොස් කියාවේ අත්තානුව මගේ සිතත් මට දොස් කියාවේ. මගේ සිත මට දොස් කියනවා, මගේ හෘදේ සාක්ෂිය මට දොස් කියනවා. ඒක තමයි අත්තානුවාද භය කිව්වේ. පරානුවාද භය මුළු සමාජයේම මට
දොස් කියාවේ. මේ විදිහට සලකා බලනවා මං වගේ කෙනෙක් එහෙම බැනුම් අහන්න හොඳ නැහැ. සිහියෙන් මොනින් වැඩ කරනවා කියන්නේ ඒකයි. සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ හෝති කියනවා. සිහියෙන් මොනින් යුක්තව වාසය කරන්නට කියලා කියනවා. සිහියෙන් මොනින් යුක්තව වාසය කරන්නේ නැත්නම් කවදාවත් බුද්ධි වර්ධනය කරන්න පුළුවන්කම නැහැ. එනිසා කියන සිහියෙන් වාසය කරනකොට කියන සම්මා සතියෙන් යුක්තව වාසය කරන්න මිච්ඡා සතියෙන් යුක්තව වාසය කරන්න එපා. ඇයි? මිච්ඡා සතියෙන් යුක්තව වාසය කළොත් වෙන්නේ මිච්ඡා පැත්තට හිත දිනු වෙලා තමන්ට මහ විපතක් කෙරෙනවා. සම්මා පැත්තට කියලා කියන්නේ සම්මා සති කියලා කියන්නේ මොකද්ද? චිත්තානුපස්සන, වේදනානුපස්සන, කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මේක ධ්‍යාන මට්ටමේ නැති වුණත් නිරතුරුව අපේ ජීවිත හා සම්බන්ධයි. කායානුපස්සන කියන්නේ තමන්ගේ කයින් කරන ක්‍රියාපිලිබඳව විමසමින් ඉන්නවා. මොනවාද? සත්ඝාතන, බොරු කියන ඒවා, ඊගාවට එතන වචනෙන් එනත් ශරීරයේනේ, එතන වචනෙන් ඊගාවට නදුන් දෙ ගන්නේව, කාම මිත්‍යාචාර, මත්පැන් බීම, මේ වගේ තමන් විමසිල්ලෙන් ඉන්නවා. එතකොට ඒවා ගැන විමසිල්ලෙන් ඉඳලා ඒවෙන් වළකින්නට පැද්දරීම තමයි කායානු පස්සනාව. ඒ කායානු පස්සනා කයෙහි කය අනුව දකිමින් වාසය කරන්න. කයෙහි කය අනුව දකිමින් වාසය කරන්න. කයෙහි මේ ශරීරය සම්බන්ධවම තියෙන ක්‍රියාවලිය තමයි කයෙහි කය කියලා කිව්වේ. කයෙහි කය මේ කය සම්බන්ධව තියෙන ක්‍රියාකාරීත්වය අනුව දකිමින් වාසය කරන්න කායානුපස්සනාවයි. ඒ තරන්නේ වේදනානුපස්සනා. වේදනානුපස්සනා කියන්නේ සුඛ, දුක්ඛ, උපේක්ඛා. මෙතන කියන්නේ සුඛ වේදනාවක් දැනෙනවා. මේ සුඛ වේදනාව කොයිතරම් දුරට මා හඹාගෙන යනවද? මේ හඹාගෙන යන්නේ මොන චේතනාවෙන්ද? මොන චේතනාවෙන්ද හඹාගෙන යන්නේ? ලෝභ සහගත චේතනාවෙන්. දැන් අපි හිතමු ඔය ඇත්තන්ට යම්කිසි විදියකින් හොඳ ආහාරයක් ලැබෙනවා. ඔය ආහාරය ගන්නකොට මොන වේදනාවක්ද? සුඛ වේදනාවක්. නමුත් ඒ සුඛ වේදනාව ලබන තැනැත්තා ඒ ආහාරයට ගිජු වෙලා හෙටත් මේක හොයාගන්නවා නම් හොඳයි කියලා ගියොත් ඊගාවට අන්තයට ගිහිල්ලා මං හෙටත් කුකුලෙක් මරාගත්තොත් හොඳයි කියන තත්වයටත් එන්න බැරිද? එන්න පුළුවන්. අන්න එතකොට සුඛ වේදනාව සිහියෙන් ගත්තේ නැතුව අවසිහියෙන් ගත්තා, මිච්ඡා සතියෙන් ගත්තා. සුඛ වේදනාව මිච්ඡා සතියෙන් ගත්ත නිසා එයාට ඒක වැරදි පාරට යෙදෙන්නට හේතු වුණා. නමුත් සුඛ වේදනාව සම්මා සතියෙන් ගන්නවා. සම්මා සතියෙන් ගන්නවා කියන්නේ තමා වගේ කෙනෙකුට කොයි විදිහකටද මේක ක්‍රියාවට නංවා ගන්නට සුදුසු. අනුන්ට තමන්ට දෙපැත්තටම අහිත නොවන පිණිස මේක යොදන්නට තමන් සිහි කරනවා. ඒක තමයි සම්මා සතියෙන් ගත්ත වේදනාව සම්මා සතියෙන් ගත්තොත් භාවනාවක්, වේදනාව මිච්ඡා සතියෙන් ගත්තොත් අකුසලයක්. පිරිහිනවා. භාවනාව කියන්නේ වැඩෙනවා, අනිත් පැත්තෙන් පිරිහිනවා. මිච්ඡා සතියෙන් සම්මා සතියෙන් ගත්තොත් වැඩෙනවා, මිච්ඡා සතියෙන් ගත්තොත් පිරිහිනවා. ඊගාට චිත්තානුපස්සන. චිත්තානුපස්සන දැන් මම මේකට ඇති කරගත්ත සිත ලෝභ සිතක්ද අලෝභ සිතක්ද? හැම ක්‍රියාවලියක් තුළින්ම දකිනවා මම මේක කරන්නේ ද්වේෂ සහගත සිතින්ද කරුණා සහගත සිතින්ද? දැන් අපි හිතනවා යමෙක් තමන්ට මොකක් හරි වැරද්දක් කළා. එයා නිතර නිතර වැරද්ද කරනවා. වැරද්ද කරනකොට මොකද්ද හිතට පහළ වෙන අදහස? මේකට නම් මොකක් හරි පාඩමක් උගන්වන්න ඕනේ කියලා හිතනවද නැද්ද? ඈ හිතනවනේ. මීට වැඩිය මේකට නම් මොකක් හරි පාඩමක් උගන්වන්න ඕනේ කියලා හිතනවා. හැබැයි කෙනෙක් හිතනවා පාඩමක් උගන්වන්න ඕනේ කියලා මේකට නම්. හැබැයි එයා හිතන්නේ මේ මිනිස්සයා මේක දිගටම කරොත් මෙයා මහා විපතකට වැටෙනවා. ඒකින්ද කොහොම හරි මෙයා මේ කරන ක්‍රියාව නවත්වන්නට ඕනේ. දැන් එතකොට අන්න ඒ
තමන්ට ඇති වෙච්ච ඒ වේදනාව කියන්නේ තමන්ට දුක් වේදනාවක් දුන්නා ඒ වේදනාව තුල තමන් බලනවා මට මේ වේදනාව මෙහෙම ලැබෙනවා මේ වේදනාව මට මෙහෙම ලැබෙන්නට හේතු උනේ මොකද්ද කායනුපස්සන චිත්ත මොකද චිත්තානුපස්සනනේ චිත්තානුපස්සන චිත්තානුපස්සන වේදනානුපස්සන කලින් කිව්වේ චිත්තානුපස්සන දැන් බලනවා සිත විමසලා ඒ සිත විමසලා බලද්දි ඇයි මට මෙහෙම පහළ වුනේ දැන් සමහර කර කෙනෙක් හිතනවා මට මෙහෙම කළා දෙන්නම් වේදනාව සම්මා වශයෙන් ගත්තොත් ඒ කියන්නේ එතන සිත චිත්තානුපස්සනාව සිත දිහා බැලීම සම්මා වශයෙන් ගත්තොත් කරුණා මෛත්‍රියට බලපානවා මිච්ඡා වශයෙන් ගත්තොත් ද්වේෂ ආදීට බලපානවා රාග ද්වේෂ ආදීට බලපානවා ඊගොල්ල ධම්මානුපස්සනා ධම්මානුපස්සනා කියනකොට තමන්ගේම සිතේ ඇතිවන සිතිවිලි බලනවා කොහොමද සිතිවිලි කියන්නේ දැන් මට ඇති වෙලා තියෙන්නේ මොන වගේ සිතිවිල්ලක්ද ඒ සිතිවිල්ලම තමයි බලන්නේ දැන් මගේ ඇති වෙන සිතිවිල්ල රාග සිතක්ද කාමච්ඡන්දේද මගේ සිතේ ඇති වෙලා තියෙන්නේ කාමච්ඡන්දේද ව්‍යාපාදේද තිනමිද්දේද උද්දච්ච කුක්කුච්චේද විචිකිච්ඡාවද කියලා බලනවා ඒ නීවරණේ යටපත් කරන්ට තමන් උත්සාහවන්ත වෙනවා දැන් තමාගෙන බලනකොට කාමච්ඡන්දේම ගැලී ගැලී ඉන්න තැනටට බලා ගන්න පුළුවන් මේක නම් හරි අමාරුයි ඒක අර මුල් ටික දිනු කරගෙන එන්නේ නැතුව මෙතෙන්ට එකපාරට එන්න බෑ මොකද ඒක කියන්නේ එක්කල්ලා ඉවර කරනව නෙමෙයි අර මුල් ටිකත් එකම පුරුද්ද ඇති කරන්න ඕනේ මේකද විතරක් එකෙල්ල යන්න බෑ නැත්නම් මේ කාය අනුපස්සනාව කළා චිත්තානුපස්සනාව කරනවා ඊට පස්සේ වේදනානුපස්සනාව කරනවා එහෙම නෙමෙයි හැබැයි මුල් තැන එන්නේ කාය අනුපස්සනාවෙන් ඒකත් එක්කලා එකින් එක එකින් එක අවස්ථානුකූලව දැකීම පුරුදු කරන්න ඕනේ එක පැත්තකට එල්ල කරගෙන යනවා නෙමෙයි මොකද ධම්මානුපස්සනාව කියන එක නීවරණ ධර්මයන් විමසා බැලීම ඒතරම් ලේසි කාරණයක් නෙමෙයි නීවරණ ධර්මයන් විමසා බලන්නද පුළුවන් වෙච්ච අවස්ථාවකදී තමයි තමන් සෝවාන්ද නැද්ද කියලා තමන්ට තීරණය කරගන්න පුළුවන් වෙන්නේ තමන්ට අනුන්ට නම් බෑ ඒකත් කරන්න ලේසියෙන් එතකොට හරියට පිළිවෙලට ගියොත් සෝවාන්ද කියලා බලාගන්න සර්ටිෆිකේට්ස් අවශ්‍ය වෙන්නේ නෑ සමහරක් අය ඉන්න අරූපාවචර ධ්‍යානත් ලැබලා හැබැයි ගෙදර ඉන්නවා තාම අරූපාවචර පාස් කිව්වලු ගුරුනාංශ කිව්වට මම දැන් අරූපාවචර ධ්‍යානයක් පාස් කියලා වෙනත් පුදුම කතා කියනවා හොඳයි දැන් බලන්න එදිනදා ජීවිතයේ ඔය ඇත්තන්ට නැද්ද සතර සතිපට්ඨාන නැද්ද තියෙනවා එදිනදා ජීවිතයේ සතර සතිපට්ඨාන තියෙනවා යෝගී ජීවිතයෙන් ඒක පොඩ්ඩක් ඉහළයි හරියටදී කැප වෙලා ඒ පැත්තේ දෙනවා නමුත් දැන් මේ එදිනෙදා ජීවිතේ සතිපට්ඨාන නිත්‍ය ජීවත් වෙනවා විශේෂයෙන්ම එදිනෙදා ජීවිතේ කායානුපස්සනාව බොහොම අවශ්‍යයි තමන්ගේ කයින් වචනයෙන් දෙකේ කියන්නේ කයට සම්බන්ධ නිසා වචනත් ඒකටම බලපාන්නේ කායානුපස්සනාවටමයි එතකොට ඒ කායානුපස්සනාව කොයි ආකාරයේද සමාජය තුල තමන්ට බලපවත්වන්නේ තමන්ගේ කාය අනුපස්සනාව. ඒ කියන්නේ තමන්ගේ කයින් වචනයෙන් සිද්ධ වෙන ක්‍රියාකලාපය තමාම සිහියෙන් යුක්තව හසුරවමින් ජීවත් වෙනකොට තමයි කාය අනුපස්සනාව කියලා කියන්නේ. ඕක විතරක් තිබුණත් මයිද අනිත්‍යව නැතු පංචසිල් වලින් කරන්නේ ඕකයි. පංචශීල ප්‍රතිපදාවේ කාය අනුපස්සනා භාවනාව තමයි තියෙන්නේ. සත්තු මරන්න එපා කියන මොන භාවනාවද? මුදුන් දෙ ගන්න එපා කියනකොට බොරු කියන්න එපා කියනකොට කාමිත්‍යාචාරය කරන්න එපා කියනකොට මත්තන් බොන්න එපා කියනකොට කායනුපස්සනාව. එහෙනම් එක භාවනාවක් ඇති. ආයි තව තවත් කායනුපස්සනාව භාවනා කර කර ඉන්නට ඕනේ නැහැ කියලා. ආනාපාන සතිය ඕවා කර කර ඉන්න අවස්ථාවක් නැහැ කියලා පන්සිල් දකින්න කායනුපස්සනාව හොඳට තියෙනවා එතන. කාය ප්‍රතිබද්ධ නිසයි ආනාපාන සතියට කායानुපස්සනා කියලා කියන්නේ. ඒ කියන්නේ කය ආශ්‍රය කරගෙන සිද්ධ වෙන හින්දා ඒකත් කායानुපස්සනා කියන්නේ. හැබැයි ඒක විශේෂ එකක් පංචිල්වත් නැතුව ඒක කරන්න නම් හම්බෙන්නේ නැහැ. මොකද පංචිල්වත් නැති කෙනාට මනස සංවර භාවයක් නැත්නම් අසංවර මනසින් කවදාවත් අරමුණු කරන්න බෑ
ආස්වාස ප්‍රස්වාස. එනිසා කිව්වේ මුලා සිහි ඇත්තාට ආනාපාන සතිය මම දේශනා කරන්නේ නැහැ කියලා කිව්වේ. මුලා සිහි ඇත්තා කියලා කියන්නේ හිත එකඟ කරන්න බැරි කෙනාටයි. හිත එකඟ කරන්න නම් සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන්. හිත එකඟ කරන්න නම් සීලේහි පිහිටා කටයුතු කළ යුතුමයි. නැත්නම් කවදාවත් හිත එකඟ කරන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් ඒ විදිහට බලන්න ඒ කායානුපස්සනාව තුළින් තමන්ට මනසේ තහවුරු භාවය කොහොමද වෙන්නේ කියලා. පින්වත්නි දැන් කියන්නේ පහඳුරෝ පංසල් ගැනමනේ හැමදාම කියන්නේ කියලා. පින්වත්නි පංසල් ගැන හැමදාම කියන්නේ මේකයි. ඔය ඇත්තන්ට පංසල් වල තියෙන දර්ශනේ එක දේශනාවකින් කියන්න බෑ. පංසල් ගැන හිතන්න හිතන්න පංසල් ගැන දර්ශනේ තියෙන ගැඹුරු බව තේරෙවි. බලන්න පළවෙනි සිල්පදේදීම කියන දේ තමයි සතුන් මරන්න එපා කියන එක. සතුන් මරන්න එපා කියත්වහම ඔයගොල්ලෝ හිතනවද අනිත් සිල්පද හතරම ඕක ඇතුලේ තියෙනවා කියලා? සත්තු මරන්න නැත්තම් ඊළඟ සිල්පද හතරේම තහවුරු බව ඕකේ තියෙනවා. වැටහුණාද? බලන්න ඒක තේරුණයි කියලා කියන අය අතුස්සන් බලන්න. කීප දෙනෙකුට තේරුණා. හොඳයි. පංසල් රකින්න කියනකොටම පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා නේද කියන්නේ? පානාති පාතා වේරමණී ප්‍රාණඝාතයෙන් වළකිනවා. හැබැයි සික්ඛාපදං සමාදියාමි වැළකීමේ ශික්ෂාපදයකුත් වැළකීමේදී ශික්ෂාපදයකුත් සමාදන් වෙනවා. ඒක ශික්ෂා වැළකීම ශික්ෂාපදයක් වශයෙන් සමාදන් වෙන්නේ. ශික්ෂාපදයක් වශයෙන් සමාදන් වෙනවා කියලා කියන්නේ වැළකුණා විතරක් නෙමෙයි, ඉන් එහාට හික්මෙන්න ක්‍රමයකුත් තියෙනවා. ශික්ෂාපද කියලා කිව්වේ ඒකයි. හික්මෙන්න ක්‍රමයකුත් තියෙනවා. මොකේද හික්මෙන්නේ? පානාති පාතා පටිවිරතෝ හෝති ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි. නිහිත දඬෝ දඬු අයින් කරන්න, ඒ කියන්නේ පොළමුගුරු ඔක්කොම අයින් කරන්න. නිහිත සත්වෝ අවියාවිදා අයින් කරන්න. ලජ්ජේ ප්‍රාණඝාතේ ලැජ්ජ වෙන්නට, දයාපන්නෝ කාරුණික වන්නට. සබ්බ පාන භූත හිතානුකම්පී විහෙති. එහෙම ලැජ්ජා වෙලා දඬු මුගුරු අවියාවිද අයින් කරලා සියලු සත්වයන් කෙරෙහි දයාපන්නව සියලුම සත්වයන් කෙරෙහි හටගත්තා වූ සියලුම කුඩා ප්‍රාණී කෙරෙහි වේවා. මජ්ක්‍ධිමාරස්ස කානුක තුලා කියලා කිව්ව නේද? මජ්ක්‍ධිමාරස්ස කානුක තුලා කියලා කිව්වේ ඇයි? ඊටාම කුඩා වූද සතෙක් කෙරෙහි හිතානුකම්පේ විහෙරති. හිතවත්ව අනුකම්පා සහගතව වාසය කරන්න. හිතවත්ව මෛත්‍රියෙන් අනුකම්පා සහගතව කරුණාවෙන් වාසය කරන්න. බලන්න පංසිල් රකිද්දි පළවෙනි සිල්පදේදීම කිව්වේ මොකද්ද? අයින් කරන්න අවියායිද අයින් කරන්න දඬුමුගුරු. අපි නෙමේ ඔය ඇත්තන්. ඔය පුදු පූජා තියා යදීන් පිදීන් කරන දෙවියන්ගේ අත්වල ආයුධ කොච්චර තියෙනවද? ආයුධ කොච්චර තියෙනවද? ගණ දෙවියන්ගේ අතේ ආයුධ කොච්චරද? ඊශ්වර දෙවියන්ගේ අතේ ආයුධ නැද්ද? නැද්ද? සමන් දෙවියන්ගේ අතේ ආයුධ නැද්ද? තියෙනවා. සමන් දෙවියන්ගේ අතේ ආයුධ තියෙනවා. විභීෂණ දෙවියන්ගේ අතේ ආයුධ නැද්ද? ඒත් තියෙනවා. එහෙනම් පන්සිල්වත් නැහැ නේද? මොකද ආයි ඔය ඇත්තන්ට වාදයක් නැහැ ඒකේ. බුදුහාඳුෝ කෙලින්ම කියන දෙයක් තමයි පන්සිල් රකින්නවා නම් ප්‍රතිපදාව මොකද්ද? අවියායුධ අයින් කරන්න ඕනේ, දඬු මුගුරු බහා තබන්නට ඕනේ. ඒක තමයි පංචශීල ප්‍රතිපදාව. බුදුහාඳුෝ එහෙම කියලා තියද්දි ඔය ඇත්තන්ට පුළඟ නැහැ, කමක් නැහැ, දෙයිය හින්දා ඔබ තියාගත්තට කමක් නැහැ කියලා. ඈ වෙනත් දෙයිය හින්දා කොහොමද තියාගන්න බෑ? මිනිස්සෙක් නම් තව තියාගත්තත් කමක් නැහැ. දෙයියෙක් නම් දෙයිය හින්දා කොහොමද අවියාවිද තියාගන්න බෑ. එනම් පේනවාද එතනින්ම කැඩිලා තියෙන්නේ කියලා දර්ශනය?
මෙතෙක් දවසක් සම්මාදිට්ඨි ප්‍රතිපදාවේද ආවේ මොකද කියන්නේ? එහෙනම් මෙතෙක් දවස් දන් දීපුවා මොකක් බලාගෙනද නිවන් බලාගෙනද දුන්නේ? සම්මාදිට් නිවනට සාධකයක් කියලා දුන්නා. හරි. මොකද නිවන් පාර නම් හිතේ නැති බව දැනගන්න. ඔක්කොම දුන්නේ හාමුදුරුවෝ කියලා මේ දානයන් සංසිහේතු කොටගෙන නිවන් සැප ලැබේවා කියලා කියනකොටම සාදු සාදු කියලාත් කිව්වා. ඒ වුණාට මාර්ගය අහලකවත් නෑ. පන්සිල්වත් නැති දෙවියන්ගෙන් පූජා යදැද? පූජා තියෙතියා කංශක යදැද? භූමින් තමයි ඔක්කොම කළේ. මොකද වුනේ? පින්නත් නේ බලන්න පොඩ්ඩක් හිතලා. හොඳ හොඳ සෙල්ලම් තියෙනවා. මේකත් මෙතෙන්දි මතක් කරන්න ඕනේ. අපි මේ තත්වයට වැටිනේ අපේ ඉතිහාසයේ වැරද්දෙන්. ඉතිහාසය අපි නොමග යවුවේ මුලින්ම. කොහොම හරි තාම පහත් මට්ටමක හිටියයි කියලා කියන්න පුළුවන් ඒ වකවානුවන. බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා දැනගෙන හිටියේ නැහැ. ඒ වගේ පිරිස් කොහොම හරි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන ටික දවසකින් මේ නොමග යෑම සිද්ධ වෙලා තියෙනවා. මොකද එහෙම නොවුනනම් අර මහායානෙ කියන එක මේ රටේ මෙච්චර පළපදියම් වෙන්නේ නැහැ. මේ මහායානෙ පළපදියම් වෙච්ච වකවානුව තුළ තමයි දීපවංශ මහවංශේම ලියවිලා තියෙන්නේ. නිසා පේනවා භික්ෂුන් වහන්සේලා කොච්චර ඊයන්තින් පහතට වෙලා හිටන් කියලා බුදුහාමුදුරුවෝ කෙනෙක් කවුදවත් කියලා දැනගෙන ඉඳලා නැහැ. ඔය දන්නවද දීපවංශේ කියනවා බුදුහාමුදුරුවෝ යක්වේල උපහෙටි. මහවංශෙත් ටිකක් තියෙනවා. බුදුහාඳුරෝ ගින්දර මවලා ඒ ගින්දර වලින් යක්කුන්ව තවලා දවල දක්කු බය වෙලා හිටියලු. ඒක වෙච්චහම එහෙම බය වෙලා එහෙම ඒකට පීඩාවෙන් ඉන්නකොට ඒකළු හිතලු අනේ මෙයා නම් එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ, මහ පුදුමේ කෙනෙක් වෙන්න ඕනේ කියලා ඔන්න බය වුණාලු. ඒ සූර්යයන් හතර දෙනෙක් වගේ මහා දරුණු උෂ්ණත්වයක් ඇති කරලා යක්ෂයන් තැව්වලු. තවලා ඒත්තන්ට පීඩා පමුණුවලා ඒත් තම ගිරිදිවයිනක ඇත් කරාලු, අයින් කරාලු. බුදු කෙනෙක් කවදාවත් මේක කරනවද? අනුන්ව තවල අනුන්ට පීඩා කරලා කරනවද කවදාවත් බුදුහාඳුරෝ? එක දැන් මේ කතාව ලියන ඉව්වනන් දීපවංශය හරි මහාවංශය හරි මේ දීපවංශය ලියපු එක්කෙනා මේක බුදුහාමුදුරුවෝ කෙනෙක් කෙනා ගැන හැඟීමක්වත් ඇතුව ඉඳලා තියෙනවද? නෑ. බුදුහාමුදුරන්ගේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති කියන්නේ මොකද්ද කියලාවත් දැනගෙන හිටියේ නෑ බුදුගුණේ. ඊගාට චූලෝදර මහෝදර දෙන්න ගැන කියනවා. චූලෝදර මහෝදර දෙන්න වෙනත් ඒක දෙන්න ගැන කියන්නේ සහෝදරයෝ දෙන්නේ. හරි, මං කලින් තෝක් කියලා තියෙනවා. ඒ සහෝදරයෝ දෙන්න මහා විෂඝෝර නාගයන් හැටියට විග්‍රහ කරනවා. හැබැයි කියන බුදුහාඳුරු මහා ඝන අන්ධකාරයක් නැව්වලු ඒගොල්ලන්ගේ විනාශේ නාස්තනට. ඒ ඝන අන්ධකාරය තුළ චූලෝදර මහෝදරලා යුදවාදීන කියලා ඒගොල්ලෝ හිතවලු අනේ මේ දැන් අපේ දුනුයි තලවත් තේන්නේ නැහැ. දුනුයි තලවත් නැතුව මොකද්ද මේ කරන යුද්ධ කියලා කොහොමද යුද්ධ කරන්නේ කියලා ඒක නැවැත්වලු. දැන් හැබැයි කලින් කියන මහා විස ගෝර නාගය වේ හිටිය කියලා බවින්ද යුද්ධ කරලා තියෙනව නැද්ද? දුනුයි තලවලින්. එතනම ගැටෙනවා කියපු දේ එතනම ගැටෙනවා. ඔය දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ ලංකාවට වඩිනකොට කැලණි පුරවරි රජෙක් හිටියලු. කවුද නම? මණි අක්ඛික නාරජු හිටියලු. මණි අක්ඛික නාරජු බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් සංගණිත මහා දන් දුන්නලු. එහෙනම් කවුද කියලා හිතන්න පුළුවන් නේද? බුදුහාඳුරුවත් එක්කලා මහා සංඝරට 500ක් මහා සංඝරට දන් දුන්නා කියපුවාම දැන් තුන්වෙනි බුදුහාඳුරුවෝ ඒ ආවි බුදු වෙලා අවුරුදු 8කින්. ඉතල අවුරුදු 35කට පස්සේ තමයි විජය ලංකාවට ආවේ. කොච්චර කාලයක්ද අතර? අවුරුදු 35ක් 37ක් කාලයක් විජය ලංකාවට ආවේ. දැන් අවුරුදු 35ක අතර කාලයක් තුළදී කැලණි හිටියයි කියනවා මණ්‍යක්කික කියන නාග නාරජෙක්. නාග වංශික රාජෙක් හිටියා කියන්නේ මණ්‍යක්කික කියලා. එහෙනම් කුවේ විජය කුමද ලංකාවේ පළවෙනි රජු වුණේ?
විජය කොහොමද ලංකාව මොකද අවුරුදු 37 වෙනස තියෙන්නේ මහා ගොඩක් කල් නෙවෙයි විජය කොහොමද ලංකාවේ පළවෙනි රජු වුනේ එහෙනම් මොකක් හරි මෙතන අභිරහසක් තියෙනව නේද රාජවංශයේ මකලා වෙනත් පැත්තකින් රාජවංශයේ පටන් ගන්නට දරපු උපක්‍රමයක් තියෙනව නේද ඉතිහාසයේ කිසිම විචාරයක් නැතුව ලියලා තියෙන දේවල් තියෙනවා හැබැයි විජයගෙන් පස්සේ පටන් ගත්ත රාජවංශය කියලා නම් රාජවංශය එහෙම තියෙනවා විජයත් කවුද කියලා එතකොට අපි තීරණය කරන්න ඕනේ මොකද විජය කියන කෙනා ඇත්තටම ඉන්දියාවෙන් ආපු කෙනෙක්ද කියන එකත් අපිට නිගමනය කරන්න වෙනවා එයා මේ ලංකාවෙම කෙනෙක්ද නැත්නම් ඇත්තටම ඉන්දියාවෙන් ආපු කෙනෙක්ද කියන එක නිගමනය කරන්න වෙනවා පොඩ්ඩක් කල්පනා කළා නම් මොකද මම මේ කියන්නේ වෙන කාරණයක් නිසා නෙමෙයි අවුරුදු 37ක වෙනස ඒ වගේම එක දෙයක් තියෙනවා විජය මේ කුවේණි පුවත මහවංශයේ තිබුණාට දීපවංශයේ නැහැ කුවේණි පුවත දීපවංශයේ නැහැ මොකද දීපවංශයට කරපු අටුවාවක් තමයි මහවංශය කියන්නේ මොකද මූලික පොතේ කුවේණිගේ ගමනක් පිළිබඳව එන්නේ නැහැ ඒකම උපුල්වන් දෙවියන් ගැනත් සක්ක දෙවීන්ද්‍රයන් ගැනත් විජේට පවරුපු එක ගැනත් කියපු කතාව මනක්කල්පිතයක් පමණයි මොකද බුදුහාමුදුරන්ගේ දර්ශනීයට ගිහිල්ලා අමුතු වාද විවාද වුණේ නැහැ බුදුහාමුදුරෝ දේශනා කරපු දහමද දර්ශනීයට ගිහිල්ලා බැලුවොත් බුදුහාමුදුරන්ට බෑ කවදාවත් මගේ ශාසනය රකින්න කියලා කෙනෙකුට පවරන්න තේරෙනවනේ එතකොට මගේ ශාසනය තියා පින්නත් රටක් රකින්න කියලා බුදුහාමුදුරන්ට කියන්න බෑ මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා සියල්ල අනිත්‍යයි කියලා බුදුහාමුදුරුවෝ දන්නවා එහෙම රටවල් රකින්න බෑ කියලා ඒක බුදුහාමුදුරුවන්ගේ කාර්යයක් නෙවෙයි රටවල් රකින්න එක නමුත් චක්‍රදේවේන්ද්‍රයන්ට කිව්වලු ලංකාවයි විජයවයි රැකගන්නට කියලා හැබැයි පොතේම කියනවා විජය කියන එකේ මොන වගේ කෙනෙක්ද කියලා දීපවංශය නම් කියන ලංකාවට ඇවිල්ලත් විජය ගම් නියම් ගම් පැහැරුවා ස්ත්‍රී දූෂණය කළා මංකොල්ල කෑවා කියලා ලංකාවට ඇවිල්ලා හැබැයි ඒ කොටස මහවංශේ නෑ ඒ කොටස දීපවංශේ විතරයි දැන් එතකොට මහජනතාව ලංකාව එකතු වෙලා විජයලව මෙල්ල කරන්න යුද්ධ කරන්න ලෑස්ති වුණා කියලා දීපවංශේ කියනවා නමුත් මහවංශේ ඒ පුවත ඇතුළත් වෙන්නේ නෑ දැන් කොහොම හරි විජය කියලා එක්කෙනෙක් කොහොම එනකොට ඇත්තටම අපි හිතමු බුදුහාමුදුරුවෝ ශක්‍රදේවයන්ට මේක කිව්වා කියලා ශක්‍රදේවයන් කියලු කතා කළා දේවින්ද මගේ ශාසනය 5000ක් කල් පවතිනවා ලංකාවේ අන්න විජයයි 700ක් පිරිසකුයි දැන් පිටත් වුණා ලංකාවට යන්නේ ඒකත් ජීවයි ලංකාවයි රැකගන්න කිව්වලු දිනත් මන් නම් හිතන්නේ බුදුහාමුදුරු ඒක නෙමෙයි කිව්වේ බුදුහාමුදුරු කිය මගේ ශාසනය පවතිනවා ලංකාවේ කිව්වනම් ලංකාවේ 5000ක් කල් පවතිනවා අන්න විජයයි 700යි පිරිසක් ඉන්නවා ඔයගොල්ලොත් එක්ක නම් මේක කරන් නම් වෙන්නේ නැහැ ඉතින් ඉතින් දෙගෙල්ලා ඒගොල්ලන්ගෙන් ලංකාව රැකගන්න කියන මිසක් ඒගොල්ලන්ව රැකින්නේ කියලා කියන්න බෑනේ දිනත් බුදු කෙනෙකුට කොහොමද කියන්නේ කතාව අර වගේ අධර්මිෂ්ඨ පෞකාර විනාශකාරී ත්‍රස්තවාදී පුද්ගලයෝ ටිකකට කියයි බුදුහාඳුරෝ දෙයියෙකුට කියයිද මේගොල්ලන්ව ආරක්ෂා කළ දෙන්න කියලා. එතකොට බුදුහාඳුරෝ ආරක්ෂා කළ තියෙන්නේ කවුද? ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් කියපු බුදුහාඳුරෝ දැන් කවුද ආරක්ෂා කළ තියෙන්නේ? මේක බුදුහාඳුරෝ කරපු නින්දාවක් නෙවෙයිද? පින්වත්නි කෙලින්ම බුදුහාඳුරන් කරපු නින්දාවක් නෙවෙයි. මේ පේනවනේ අගතිගාමීව මොකක් හරි විපර්යාසයක් කරලා තියෙනවා කියලා. මේ සිද්ධීන් ගැන හිතලා බලනකොට නම් පේනවා හොඳටම විජය කියන එක්කෙනා ලංකාවේම හැදිච්ච වැඩිජ කෙනෙක් විසක් විජය කියන එක්කෙනා විද්‍යාවෙන් ආපු කෙනෙක් නෙමෙයි කියලා. ඊට පස්සේ විජයගෙන් පරම්පරාවක් ඇති වුණයි කියලා කියනවා. ඊට පස්සේ විජය පණිවිඩයක් වල සහෝදරයෙකුට එන්න කියලා මගෙන් පස්සේ රාජ්‍ය ගෙනියන කෙනෙක් නෑ ඔය ඇවිල්ලා බාර ගන්න කියලා. යාලුවා එතන ඉඳන් පටන් ගත්තා. පඬුවස් දෙව් ඊගාවට ඇවිල්ලා බාර ගත්තයි කියලා
කියනවා. දැන් මේවා අපි ටිකක් විමසලිමත් වෙන්න ඕනේ කිව්ව පමණින් බාරගන්නද? මන්ද නැතිනම් මට නම් බය බාරගන්න. මොකද හොඳට මොකද බුදුහාමුදුරන්ගේ දහම මොකද්ද කියලා හොඳට දන්නව නම් කවදාවත් පිළිගන්න පුළුවන් කමක් නැහැ. මේක රටක් බාර දෙන්නට. එහෙමනම් ඉතින් බුදුහාමුදුරන්ට ආරක්ෂා කරන්න තිබුණා නාලන්දාව වගේ තැන්නේ. සක්‍රදේවෙන්දන්ට බාර දෙන්න තිබුණේ අන්න නාලන්දාව තැන් ආරක්ෂා කරගන්නේ කියලා. මෙහෙම ටිකක් එනවා අනාගතේ මෙහෙම විනාශ වෙයි. රහතන් වහන්සේලාත් එක්කලම නේද විනාශ කළා දැන්නේ. ලංකාව මොකද්ද එහෙනම්? ශාසනය රැකෙන්න ඕන නම් ඉන්දියාවේ ශාසනය බුදුහාමුදුර ඉදිරිච්ච ප්‍රදේශයේ ශාසනය. ඇයි දෙයියන් දෙබුන්නේ නැද්ද ඒක බලාගන්නට? ඒකට උදව්වක් කරන්නට නැත්තර නැතිවලා ගියා. මොකද හිතන්නකොට ලංකාවේ උනත් දෙයිය රැක්කද ශාසනය? ලංකාවේ රැකෙන්නේ නිකෝ විෂ්ණු දෙයිය රැක්ක නැත්තරම නැතිවලා ගියේ බුද්ධ ශාසනය ලංකාවේ. කවුද ආරක්ෂා කරේ? භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම වැළවිට සරණං කර උපාසක තැන නැත්තම් මේ ටිකක් නැහැ අද අපට. ජීවිත පරිත්‍යාගයෙන් ශාසනය තහවුරු කළ දුන්නේ වැළවිට සරණං කර සංඝරජ මාහිමි. අද අපි හිතන්නේවත් නැන්නේ දෙයියත් ගැන. අපි විෂ්ණු දෙවියන්ට පූජා කර කර ගන්නවා ශාසනය රැකිනවායි කියලා. රැකලා දුන්නොත් එන්නේ පැත්තක තියලා. ඒගොල්ලන් සලකන්නේත් නැතුව. පින්නත්නම් දැන් මොකද වෙලා තියෙන්නේ? මේ සංකල්පයේ උඩ නෙමෙයිද අපි මේ මිත්‍යා දෘෂ්ටියට වැටුනේ බුදුහාමුදුරන්ගේ බුද්ධ දර්ශනේ පැත්තකට දාලා? බලන්න බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තුල තියෙනවා සැප ලබන මඟ. පැහැදිලිව බුදුහාමුදුරුවෝ මෙන්න මේක කරන්න ඔබට සැප ලැබෙනවා කියලා කිව්වනම් ඒ මඟ පැත්තකට දාලා සැප ලබන්න දෙවියන් යදින්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ උගන්වනවා නම් ඒක ගැටෙනවා නේද? බුදුහාමුදුරුවෝ කියනවා ඔබ පංචයෙන් රකින්න මහන්තම් භෝගස්කන්ධං අධිගච්ඡති. මහා භෝගස්කන්ධයකට හිමිකාරයෙක් වෙනවා ඔබ පංචයෙන් රකින්නවා නම්. ඔබ පංචයෙන් රකින්නවා නම් විශාරදව උපසංකමති ඕන තැනකට බය නැතුව ඔබට විශාරදෙක් වගේ ඉන්නට පුළුවන්. ඔබ පංචයෙන් රකින්නවා නම් මහන්තම් භෝගස්කන්ධං අධිගච්ඡති විසරදව උපසංකමති. ඊළඟ එක මොකද්ද? විසරදව උපසංකමති කල්යාණ කිත්ති සද්දෝ අභුග්ගච්ඡති. ඔබ පිළිබඳව ගුණ ഘോഷාවක් ඇතිරෙනවා. අසම්මෝහ්‍යෝ කාලං කරෝති මුලානවි මැරෙනවා. ඊගාවට කායස්ස භේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති. කය බිඳීමෙන් මරණින් මතු සුගතියට යනවා. තව මොනවද වුනේ? මහා භෝගස්කන්ධයක් වැඩෙනවා. කීර්ති ഘോഷා මැද්ද ජීවත් වෙන්නට පුළුවන්. ඕන තැනක විශාරදයක් වශයෙන් යන්නට පුළුවන්. ඒ වගේම සැනසිල්ලේ මැරෙන්න පුළුවන්. මැරිලා හොඳ තැනකට යන්නටත් පුළුවන්. තව මොනවද වුනේ? කියන්නේ තියෙන දේ තියෙන එකත් ලබන හැටි කියලා දෙන්න. තව මොනවද වුනේ? මේක ඕනේ නම් මොකද කරන්න කිව්වේ? පන්සිල් රකින්න කිව්වා. දෙයියත් යදින්නේ කිව්වද? දෙයියන්ගෙන් ඉල්ලන්නේ කිව්වද? නෑ. ප්‍රාර්ථනා කරන්න කිව්වද? පිහිටපතන්න කිව්වද? නෑ. මේක ඕනේ නම් පන්සිල් රකින්න කිව්වා. තවත් බලමු. තවත් ඕකත් මදින. ධම්මං චරේසු චරිතං නනං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිච. ධම්මං චරේ සුචරිතං සුචරිත ධර්මීහි හැසිරෙන්න. නනං දුච්චරිතං චරේ දුරාචාරීහි හැසිරෙන්න එපා. ධම්මචාරී සුඛං සේති ඒ ධම්මචාරී තැනැත්තා සැපසේ වාසය කරනවා. අස්මින් ලෝකේ පරම්හිච මේ ලෝකේ පරලෝකයේ දෙකේම සැපසේ වාසය කරනවා. ඔයකන්න කොයිද? මේ ලෝකයේ විතරක් දෝනේ මේ ලෝකයේ පරලෝකයේ දෙකේම ඕනේද? නේද? මේ ලෝකයේ විතරක් යවන්නේ එක ක්‍රමයක් තියෙනවා.
මේ ලෝකයේ පරලෝකයේ දෙකේම නම තව ප්‍රමයක් තියෙනවා. දෙකම කියලා ඉන්න පුළුවන් දෙකේම ඕනෙයක් කියන්න බෑ. ඈ මේ ලෝකේ. මේ ලෝකේ නම් සැප විඳින්න ඕනේ. හොඳට කසිප්පු පෙරන්න. මේ ලෝකේ සැප විඳින්න පුළුවන්. ගණිකා නිවාස දාගන්න. ඈ ඒකට දුරාචාරයේ ඔක්කොම දුරාචාරයේ තියෙන තරම් ඔක්කොම කරන්න මේ ලෝකෙ සැපෙන්න තියෙන්නේ. ඈ ඒකට බැංකු කඩන්න. ඈ හොරමරකම් ඌ තමයි කරන්නේ. හැබැයි වැඩි කල් කරන්න හම්බෙන්නේ නෑ ඒකත් දැනගන්න. සමහර දෙනෙකුට නම් ඒත් මැරෙනකල්ම කරන්න පුළුවන් වෙනවා. මොකද උපන් කර්ම ශක්තිය බොහොම බලවත් වෙනොත් ඕන ජරා ක්‍රමයකින් හම්බ කරලා ජීවත් වෙන්න පුළුවන් මෙලව සපුරුත් හැකි හැබැයි එතනින් එහාට නම් සපක් හම්බෙන්නේ නෑ. බුදුහාමුදුරන් කියපු ක්‍රමයක නම් මෙලව පරලව දෙකේම සපයි. ඒ මෙලව පරලව දෙක සපයි ලබන්නට නම් ධම්මං චරේ සුචරිතං නනං දුචරිතං චරේ සුචරිනේ සුචරිතේ හැසිරෙන්න දුචරිතේ හැසිරෙන්නට එපා. තවත් තියෙන ඔය ක්‍රම විතරක් නෙමෙයි. උත්ථානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ. උත්සාහවන්ත වෙන්න, සිහියෙන් වැඩ කරන්න. කලින් කිව්වේ සිහියෙන් වැඩ කරන්න. නිසම්මකාරිනෝ විමසල වැඩ කරන්නට. කලින් කිව්වේ විමසල වැඩ කරන්න. සංයතස්සච ඇස්කන්නාසාදී ඉන්ද්‍රන් දමනය කරන්නට. ධම්මජීවිනෝ අකුසලය අතහරින්න කුසලය වඩන්න. ධම්මං චරේ සුචරිතං නනං දුචරිතං චරේ ධම්මචාරී සුඛං සේති. ධම්ම ජීවිනෝ කියලා කියාටයි අප්‍රමත්තස්ස මේ අප්‍රමාදී පුද්ගලයාට යසෝ බුද්ධතේ සියලු යසස වැඩෙනවා කිව්වා. ඔතින් දිද කිව්වේ දෙයියෝ වැඩින්නේ කියලා. දැන් මේ කරන්නේ බුදුරජාණන් වහන්සේට අපහාස කිරීමක් නෙමෙයිද ලෑනේ දෙයියනේ කියා අපහාස කිරීමක් නෙමෙයිද? මෙතනින් දන්නවද ඇයි දෙයියනේ කියන වචනේ හැදුනේ කියලා? දන්නවද? දේවත්වය අපේ බියට ඇති කරගත්ත දෙයක්. දේවත්වය කියන එක. හින්දු දහමේ කියනවා බ්‍රහ්ම පදාර්ථයෙන් සියලු පදාර්ථ හටගත්තා කියලා. බ්‍රහ්ම පදාර්ථයෙන් සියලු පදාර්ථය හටගත්තා කියනකොට බ්‍රහ්ම පදාර්ථය කියන්නේ සියුම් පදාර්ථය කියන එකයි. සියුම් නැත්නම් ශ්‍රේෂ්ඨ. සියුම් පදාර්ථය මොකද්ද? හින්දු වේදේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කෙනෙකු ගන්නනවා. හින්දු වේදේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියලා උගන්වනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේවත් උගන්වනවා. ඉගෙනුවට ගත්ත ක්‍රමය වෙනස්. දැන් ඒ බ්‍රහ්ම පදාර්ථය තමයි පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි ආපෝ තේජෝ වායෝ තමයි මහා සුලං වශයෙන් අඹරගෙන එන්නේ, විනාශ කරගෙන එන්නේ. බය හිතේද නැද්ද? බය හිතෙනවා. ඒක නවත්තන්න විද්‍යාවට පුළුවන්ද? මා අඹරගෙන සුලිසුලඟක් එන්න ගත්තොත් සුලිසුලඟ පුළුවන්ද විද්‍යාවට නවත්තන්න? බෑ, මොන ක්‍රමයක්වත් නැහැ. එහෙනම් අපිට තියනවාද ඒක කෙරෙහි යම් කිසි පාලනයක්? තියෙනවද? මොන පාලනයක්වත් අපිට නැහැ. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සුද්ධ පදාර්ථය කෙරෙහි අපේ පාලනයක් නැහැ. එහෙනම් ඒක අපට විනාශය පිණිසත් හේතු වෙනවා, සෞභාග්‍ය පිණිසත් හේතු වෙනවා. විනාශය පිණිස හේතු වෙන නිසා මොකද වුනේ? දැන් මේක කරන්නේත් එක්කෙනෙක්. මේක විනාශය පිණිසත් පවතිනවා. ඒ වගේම මේකේ යහපත පිණිසත් පවතිනවා. මේක කරන්න මේක හටගත්ත එක්කෙනාට තමයි බ්‍රහ්ම පදාර්ථ කිව්වේ. කවකද? පඨවි ආපෝ තේජෝ වායෝ. මේකෙන් යන විනාශයට තමයි විෂ්ණු ඊශ්වර කියලා කිව්වේ. මේක සෞභාගයට හේතු වෙනවට තමයි විෂ්ණු කියලා කිව්වේ. බ්‍රහ්මටම තමයි, වෙන දෙයක් නෙමෙයි. බ්‍රහ්ම පදාර්ථයයි. දැන් ක්‍රියාත්මක වීගෙන එනකොට මොකද්ද? ක්‍රියාත්මක වීගෙන එනකොට පඨවි ආපෝ තේජෝ වායෝ තමයි ඔක්කොම අඹරගෙන අඹරගෙන ඉන්නේ. වෙන මොනක් තියෙනවද? මොනක්වත් නැහැ. ඒ අඹරගෙන ඇවිල්ලා විනාශය ඇති කරනවා. විනාශය ඇති කරගෙන දැන් නම් අඹරගෙන එනවා පටන් ගත්ත කෙනෙක් ඉන්නට ඕනේ. මේක කළේ කවුද?
නේද? කලේ කවුද මේක? එහෙනම් ඒකල දන්නවා අපිට නොපෙනෙන බලවේගයක් විසින් මේක කළා කියලා. නොපෙනෙන බලවේගය තමයි දේව කියන සංකල්පයට ආවේ. ඒ නොපෙනෙන සංකල්පේ බ්‍රහ්ම ප්‍රදාතේ බ්‍රහ්ම දෙයියෝ බවට පත් වුණා. දැන් ඒ බ්‍රහ්ම දේවත්වය ඊගාවට විනාශකාරී නිසා එහෙනම් ඒක විතරක් බලාගෙන බ්‍රහ්ම මැව් එක්කෙනාගෙන් පිටක් නෑ. දැන් තව කෙනෙක් ඉන්නවා ඊට බලවත්. මොකද අම්බරගෙන එනවා නවත්තන්න බෑ. ඒක නිසා එතෙන්ටත් මොකක් හරි එකක් පිටක් අපිට ඕනේ. නිසා ඒ විනාශය පවත්වන්නට යම්කිසි එච්චර දරුණු විනාශයක් කරන්න නැත්නම් එහෙනම් ඒකටත් යම්කිසි නොපෙනෙන බලවේගයක් තියෙනවා. ඒකෙන් විතරයි අපිට පිටක් යදින්න පුළුවන් වෙන්නේ. විනාශය ඒකාන්තයෙන්ම එනවා. ඇති වෙච්ච එක වගකීමක් නැති වුණා. ක්‍රමයෙන් බ්‍රහ්ම හිමීට යට වෙලා ගිහිල්ලා විනාශයේ පැත්තට නැඹුරුණා. විනාශයත් නෙමෙයි ඉස්සෙල්ලා ආවේ සෞභාගයේ පැත්තටයි. මොකද මේ සියල්ල ඇති වෙලා අපට අපේ ඇස්කන් නාසාදී ඉඳුරන් පිනවන්නට අපේ යහපත පිණිස අපි විෂ්ණු කියලා හදාගත්තේ. විෂ්ණු කියන්නේ පවැත්ම. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් ඇති වෙලා ඊට පස්සේ බ්‍රහ්ම පදාර්ථයෙන් මේ ඔක්කොම හටගෙන තියෙනවා. බ්‍රහ්ම පදාර්ථයෙන් ඔක්කොම හටගත්තා කියලා කියන්නේ අපි සත්තු, ගස්ගල් මේ හැම දෙයක්ම හටගත්තා. මේ හට ගැනීම තමයි පැවැත්ම කිව්වේ. මේ හට ගැනීම යන පැවැත්මට තමයි විෂ්ණු කියලා කිව්වේ. දන්නවනේ ත්‍රිමූර්තියේ තියෙන බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර සංකල්පය. මේ සංකල්පය තුලට එනකොට එක කොටසක් කොටසක් කිව නෑ. පැවැත්ම නෙමෙයි, පැවැත්මත් එක්කලා මොකද තියෙන්නේ? විනාශයක් තියෙනවා. ඒක විශේෂ දර්ශනයක්ද නැද්ද? මේවා විනාශ වීමක් තියෙනවා කියන එක දකිනක විශේෂ දර්ශනයක්ද නැද්ද? විශේෂ දර්ශනයක්. ඒක නිසා තුන්වෙනි ඇහක් තියෙනවා. හරිද? කාටද තුන්වෙනි ඇහ? ඊශ්වරට. තුන්වෙනි ඇහ තියෙනවා. සාමාන්‍ය බැල්මක් නෙමෙයි, යා විශේෂ පැත්තක් දැක්කයි කියේ. මෙහෙම එකක් තියෙනවා කියලා. ඔක්කොම විනාශ වෙනවා. මහා විසගෝරයි. ඒක නිසා ඇඟ පුරාම මයි ඉන්නවා. ඊගාවට අන්තිමට ඔක්කොම අපි සත්වයන් වශයෙන් මරණයට පත් වෙනවා. ඒක නිසා ඒක තමයි මිනිවලු මාලයක් තියෙනවා. යනකොට මොකක්වත් ගෙනියන්නේ නැහැ. ඔක්කොම අතර දාලා යනවා. විශ්ඳ මුකුත් නැහැ. වස්ත්‍රයක්වත් නැහැ. නිරුවතින් ඉන්නේ විෂ්ණු. ඇයි? විෂ්ණු නෙමෙයි, ඊශ්වර. මොකක්වත් නැහැ. එතකොට ඒ කියන්නේ යනකොට මොකක්වත් ගෙනියන්නේ නැහැ. අන්තිමට ඔක්කොම කෙලවර වෙන්නේ කොහෙන්ද? කියලා සුසානෙන් කෙලවර වෙනවා. අමුසුහුණෙන් කෙලවර වෙනවා. ඊශ්වර කොහෙද ඉන්නේ? අමුසුහුණේ. ඊශ්වර ඉන්නේ. වාහනේ ගොනේ. ගොනා කියන්නේ කර්මයයි. චක්කංව වහතෝ පදං. ගුණාගේ පසුපස එන ගැලවගෙන කියේ කර්මයයි. ඒකයි තමයි ගුණා වාහනේ කලේ. ඔන්න ඊශ්වර සංකල්පය ඇති වුණා. ඊශ්වර දෙයෝ. අර දැන් බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර. අර මම වරින් වර කියලා දෙනවා බ්‍රහ්ම ඇති වෙච්ච හැටි. ඕක මම කලින් කල කියලා තියෙනවා. ඉතින් මොන හතරක් තියෙන දෙයෝ මැව්වා බ්‍රහ්මට, විෂ්ණුට මැව්වා සෞභාග්‍ය වශයෙන් තවත්ම ඔක්කොම කියන්ට අලි බඩක් එක්කලා සූර්යා සංකේතවත් කළා. කරවටා දාලා කහපාට සලුව ස්වභාව ධර්මයේ සංකේතවත් කළා. තවත්නේ නිල් පාටට ඔක තමයි විෂ්ණු කියලා කිව්වේ. මේ විදිහට සංකේතාත්මක දේව රූප. ඒකෙනි පින්නත් බ්‍රහ්මට බහරයාවක් ඉන්නවා. ඇත්තටම බ්‍රහ්මයන්ට බහරයාව ඉන්නේ. බ්‍රහ්ම කියන කැත්ත කියන්නේ කාමයන් අතර ප්‍රේත. නමුත් සංකල්පයේදී ප්‍රශ්නයක් නැහැ. ඒ බ්‍රහ්ම පදාර්ථය කියලා අරගෙන මේකෙත් අතනත් සරස්වතී නමින් ගෙනාවේ සංකල්පයක් නේ තමයි. ඒ නිසා ඒකද සාරිලන් සංකල්පයක් එකතු කළ දෙක එකද තිබ්බා. මේක තියෙනවා නම් මේකත් තියෙන්න ඕනේ. විෂ්ණු කියන්නේ ප්‍රඥාවක් තියෙනවා නම් සැපයකුත් තියෙන්න ඕනේ. ආදරය, සැපය, ධනය සම්බන්ධ කළා ලක්ෂ්මිය ගෙනාවා. ඊට පස්සේ විනාශය තියෙනවා නම් අනුකම්පාවකුත් ඕනේ. උමා අනුකම්පාව. විනාශයත් එක්කලා රෞද්‍ර බවකුත් තියෙනවා. උමාගේ රෞද්‍ර බවක් තියෙනවා. මහා කාලී, යම කාලී, ගිනි කාලී, සෝහං කාලී ආදී වශයෙන් මහා විශාල නම් ගොඩක් තියෙනවා.
කාලෙට භද්‍ර කාලී කියලා කිව්වේ අර අනුකම්පා සහගත පැත්ත මොන දෙවියන් ගිමෙවින් අනේ අපිත් කරගහ ගත්තනේ නේ බෞද්ධය ටිකක් ඕක මෙච්චර හොඳ ලස්සනට බුදුහාඳුරු පැහැදිලි කළා කියලා බුදුහාඳුරුම කියනවා උපාදෝවා තථාගතානං අනුපාදෝවා තථාගතානං පිටාව සාධාතු තථාගතයෝ ලෝ පහළ වුණත් නැතත් ධාතු ස්වභාවයේ පිහිටියාම වෙයි මොකද්ද පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු ස්වභාවය පිහිටියාම වෙයි ධම්මට්ඨිතා ධම්මනියමතා ඒ ධාතු ස්වභාවයෙන් තමයි ධම්ම කිව්වේ එක ස්ථිතියක් තියෙනවා පැවැත්ම ධම්ම නියමතා පවත්තන ආකාරයකුත් තියෙනවා කියලා කියනවා සබ්බේ සංඛාරා අනිච්චා අර ධාතු ස්වභාවයෙන් තමයි අනිච්චා කියලා කිව්වේ සබ්බේ සංඛාරා දුක්ඛා ඒ ධාතු ස්වභාවයෙන් තමයි සංඛාර දුක්ඛ කියලා කිව්වේ සබ්බේ ධම්මා අනත්ත පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධර්මයන් එකක්වත් මගේ කියලා ගන්න පුළුවන් දේවල් නෙමෙයි ඒ නිසා සබ්බේ ධම්මා අනත්ත මගේ කියලා ගන්න බෑ මොකද අරකින් කැරකිලා කැරකිලා එන දේවල් එකක්වත් මට නවත්තන්න පුළුවන්ද ගින්න නවත්තන්න පුළුවන්ද බෑ මේ සියල්ලම සබ්බේ ස්වභාවයන් එකක්වත් මට නවත්තන්න බෑ මේක ලෝකේ ධර්මතාවයයි ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ මං බුදු කෙනෙක් ලෝකේ ඇතත් නැතත් ලෝකේ මේ ධර්මතාවය නම් පවතිනවා ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි ගතිය බුදුහාමුදුරුවෝ නවත්තන්න පුළුවන්ද පුළුවන්ද බෑ ඒක බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් නැතත් තියෙනවා බුදු කෙනෙකුටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒ ධර්මතාවය එතකොට ඒ වගේ දෙයක් වෙනස් කරන්න බැරි දෙයක් පිළිබඳව දරාගත් සංකල්පය තුළ තමයි දෙවියන් වහන්සේ කියන සංකල්පය ඇති වුනේ. දැන් බලන්න Hindu ආගමේ කියනා වගේම Muslim ආගමේ කියන්නේ නැද්ද දෙවියන් වහන්සේ හැමතැනම ඉන්නවා කියලා? කියනවද නැද්ද? කියනවා. හැමතැනම ඉන්නවා. මොනවද හැමතැනම? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ක්‍රිස්තියානි ආගමේ කියන්නේ නැද්ද දෙවියන් වහන්සේ හැමතැනම ඉන්නවා කියලා? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. හරිද වැරදිද? හරි. ඒක තමයි දර්ශනය. මොකක්ද එහෙනම් බුද්ධ ආගමේ තියෙන වෙනස? සර්ව බලධාරී දෙවියන් වහන්සේ කිව්වහම වැරදි දේවට? හරි. එහෙනම් බුද්ධ ආගමේ ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු ආගම්වලයි තියෙන වෙනස මොකක්ද? නැ? අර ආගම් ඔක්කොම ගත්තේ මොකද්ද? ඒවා මට පාලනය කරන්න බෑ. ඒවා සාර්වකාලිකයි. ඒවා නිත්‍යයි. මගේ යම් මටත් යම් කිසි විදියකින් ඒකට යැදීමක් කරලා පිහිටක් ලැබුවොත් විතරයි සැප. ඒකේ පිහිට පැතීමයි මට කරන්න තියෙන්නේ. ඒ වගේම ඒ සාර්වකාලික තත්වයට නිත්‍ය තත්වයට යන්නත් නම් වෙනස් නොවන තත්වයට යන්න එකතු වුණොත් එතන තමයි සැපය කියලා කියන්නේ. එතකොට මේ කිසිවක් ඒ தත්වේ ඒ දේවත්වයේ මගේ පාලනයක නෑ. මට වැඩිය ඒවා එහා තියෙන්නේ. මගේ පාලනයක නෑ. ඒ නිසා ඒවා අනාත්මයි කියලා බුදුහාඳුරු කිව්වට මේගොල්ලෝ ගත්තේ මාව පාලනය කරන්නේ ඒකයි මගේ දේ ඒකයි මගේ යහපත අයහපත ඔක්කොම එතනයි. මගේ දේ ඒක. ඒක තමයි මගේ ආත්මය. පරමාත්මය ඒකයි. ඒ නිසායි නිට්යයි සුඛයි ආත්මයි කියන දර්ශනය ඇති වුණේ. ඒ ඇත්ත ඒ සියල්ල නිට්යයි සුඛයි ආත්මයි කියලා ගත්ත බුදුහාමුදුරුවෝ කිව්වා පඨවි ආපෝ තේජෝ වායෝ අනිත්‍යයි කියලා. මේ අනිත්‍ය ස්වභාවය මමායනය කරලා ගත්තනම් උපාදානය කරානම් පඨවි ආපෝ තේජෝ වලින් හැදිච්ච විඥාන කියන ධාතු ස්වභාවයෙන්ුත් හැදිච්ච පඨවි ආපෝ තේජෝ වායෝ පමණක් රූප පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන කියලා අපම සත්ව මේ කොටස් දෙකෙන් එකතු වෙච්ච මේ කොටස් පහකින් යුක්ත සත්වයාත් ඒ වගේම කොටස් හතරෙන් යුක්ත රූපත් මේ හැම දෙයක්ම අනිත්‍යයි. ඒ අනිත්‍ය නිසා මේක ග්‍රහණය කරන්න එපා. ග්‍රහණය කරගත්තොත් දුකයි. අල්ලගත්තොත් අනිත්‍ය දේ මට කියලා මොකද පවතින්නේ නැහැ. ඒකින්ද දුකයි. මගේ විශ්ේ පවත්වන්නේ නැහැ. ඒ නිසා අනාත්මයි.
අනිත් ආගම් ඔක්කොම කිව්වේ නිට්ටයයි සුඛයි ආත්මයි මෙතනින් පිහිට යදින්න පිහිට යද්දොත් පමණයි ඒක ඔබට ලැබෙන්නේ. බුදුහාමුදුර කිව්වා අනිත්‍යයි දුකයි අනාත්මයි පිහිට යදලා වැඩක් වෙන්නේ නෑ. මේකට තියෙන තණ්හාව අතාරින්න මේක මගේ කියලා ගන්න එපා, ග්‍රහණය කරන්න එපා. ග්‍රහණය කරුවොත් ඔබ අමාරුවේ වැටෙනවා. ඒකින්ද අතහරින්න අතහැරිය තරමට සැපය තියෙනවා කියලා බුදුහාමුදුර දේශනා කළා. ඔන්න බුදු කෙනෙකුගේ දර්ශනයයි අනිත් දේව සංකල්පය අතර වෙනස. එහෙනම් ඔච්චරට පැහැදිලිව තියෙනවා. දැන් පැහැදිලිව තීටි දැන් සැප ලබන්න කියලා හිතාගෙන මිත්‍යා දෘෂ්ටියකට එල්බගත්ත මනසෙන් යුක්තව කොහෙද යන්නේ? නිරේගාමි මගක් යනවා. අපායට යන්නේ. දැන් අලුත් අවුරුද්දෙත් අපායට තමයි යන්නේ. කොහොමවත් නෙමෙයි. නේද? ලෑස්ති වෙනවා අලුත් අවුරුද්දට. ලෑස්ති වෙලා තණ්හාව 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 තමයි වඩන්නේ. කොච්චර ඇඳුම් තිබුණත් මදි අලුත් අවුරුද්දට ඕනේ තව. නේද? ලස්සන ඒවා අල්මාරියේ පුරෝල තියෙනවා. ගිය අවුරුද්ද ගෙනාපු එක තාම හිමම ඇති. අවුරුද්දට නැද්ද? බලන්න ගිය අලුත් අවුරුද්දට ගත්ත ඇඳුම තාම නැද්ද කියලා. සමහරක් ඇත්තන්ගේ අල්මාරි වල තාම ඒවා හිම තියෙනවා. ඒත් මේ අවුරුද්දෙත් එකක් ගෙනිහිල්ලා දෙන්න එකතු කරනවා. මොන්නේ අනේ මෙහෙම සංහාව. ඉතින් බලන්න නිකන් හිතලා ඊගාවට කමක් නැහැ පින්නත් ඇඳට කමක් නැහැ ලස්සන ඇඳු. ජෝග අවුරුද්දට විතරක් නෙවෙයි තියෙනවා නම් හොඳ හැම ඕන වෙලාවක ඇඳගෙන ඉන්න ලස්සනට කවුරුත් අකමැති නැහැ ලස්සනට අඳින්න. හොඳයි හැමදාම අවුරුදු තියෙනවා නම් කොච්චර හොඳයිද? අන්න බුදුහාමුදුරු කිව්වේ හැමදාම අවුරුද්දයි කියලා හිතාගෙන ජීවත් වෙන්න. බුදුහාමුදුරු සැප ලබන්න එපා කිව්වේ නැනේ කාටවත්. බුදුහාමුදුරු කිව්වේ සැප හිඟන්න එපා කියලා. බුදුහාමුදුරු කිව්වේ සැප හිඟා කන්න එපා, හිඟා කකා සැප ඉල්ලන්න එපා. සැප ඕනේ නම් උත්සාහයෙන් වීර්යෙන් සැප ගන්න ලෑස්ති වෙන්න. හිඟා කෑවට සැප හම්බ වෙන්නේ නැහැ. සැප ලබන මඟ හොඳට දේශනා කළා. පින්වත් කියනවනේ බුදුහාඳුරු මම හැමතිස්සෙම මතක් කරනවානේ එපා එපා යදින්න ප්‍රාර්ථනා කරන්න හම්බ වෙන්නේ නැහැ කියලාම කිව්වා කියලා. එහෙම ලැබෙනවා නම් මේ ලෝකේ කාට මොකකින් අඩුවක් වෙයිද කියලාත් ඇහැව්වා. නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියපු මගට එන්න. මගට ආපම හරි ලස්සනට තියෙනවා ඒ සැප ලබන මග. බලන්න පොඩ්ඩක් කල්පනා කළා. ලෝක ආර්ථිකයක් තියෙනවා. ඔය ලෝක ආර්ථිකයේ බලන්න කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා. ආර්ථික විද්‍යාව කරන අය ඉන්නවද මෙතන? ආර්ථික විද්‍යාව විශේෂඥයෝ ඉන්නවද මේ හරියේ? මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහගන්න. කවුරුත් ඉන්නවද? දැන් නම් හිතියත් කියන එකක් නෑ. කනද? ආර්ථික විද්‍යාව කරනවා. ඔය ආර්ථික විද්‍යාවේ එන කොහොමද කියන්නේ වැයයි අයයිනේ තියෙන්නේ. අය වැය තියෙන්නේ. ඔය අය වැයේදී නැද්ද අය වැඩි කරගන්නට වැය අඩු කරගන්නට ඉතාසියුම් ආකාරයෙන් මිනිසුන් ඇතුළු සත්වයන් ඝාතනය කරන ක්‍රම සම්බන්ධද නැද්ද? කෙලින්ම එල්ල වුණේ නැති වුණාට ඒ ක්‍රමවලට සම්බන්ධ වෙලා එනකොට ආර්ථිකයේ නැද්ද? ආර්ථිකයේ නගා සිටවන්නේ ඕකෙන් එකෙන් ඉන්නේ. ඉතාම සියුම් ආකාරයකින් අනුන්ගේ දේ ග්‍රහණය කිරීම නැද්ද තියෙනවා. ඉතා සියුම් ආකාරයෙන් හෝ ඕලාරික ආකාරයෙන් හෝ දුෂ්චරිතයෙන් පරදාර සේවන ගණිකා නිවාස හෝටල් ලෝයෙන් නෙවෙයිද හම්බ කරන්නේ නැද්ද? ඒවයින් ඔය අයවැය හදන්නේ. ඊගාවට බලන්න ඒක විතරක් නෙමෙයි බොරුවෙන් වංචාවෙන් නැද්ද තියෙනවා. ඊගාවට මත්පැන් මත්වැලඳාම නැද්ද? ඔයතන කියනකම් ලෝකයේ තියෙන දුප්පත්ම රට මොකද්ද කියනකම් කොට්ටුයි කියන්නේ නැහැ කවදාවත් ඔයත් හා නෑ නෑ ඒගොල්ලෝ හිතන්නේවත් නෑ. ඇමරිකාව තමයි ලෝකේ තියෙන දුප්පත්ම රට. දන්නවද? ඇමරිකාව තමයි ලෝකේ තියෙන දුප්පත්ම රට. ඇයි එහෙම කියන්නේ?
බලන්න කියන්නේ ඇමරිකාවෙත් අනිත් ලෝකෙ තියෙන රටවල් වල යුද්ධ ටික නැවතිලා බලන්න කියන්නේ ඇමරිකාවට මොකෝ වෙන්නේ කියලා. යුද්ධ ටික නැවතිච්ච එක මං ඇමරිකාව බිම මොකක්වත් කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒකේ තියෙන 17ක් 20ක් අතර එකක්. හැබැයි ඒක තුලින් තව විසිරිලා යනකොට මුළු ආර්ථිකයම හොරඳා තියෙන ඇමරිකාවේ ඕකමයි. අපි ඊට වැඩිය ගොඩක් පෝසත්තා. ඒ නැති වුණාට තාම අපි කො තාම අපේ විදිහට තත්යකට ඇද වැටලා නැහැ. අපේ මිනිස්සු ඕක දන්නේ නැහැ. ඒ ලනුව ගිලලා ඒ මිනිස්සුන්ගේ අවි අරගෙන අපි විනාශ වෙනවා ඒගොල්ලන්ව පෝසත් කර කර. මෙන්න අපේ තියෙන මෝඩකම. බලන්න. ඇයි ඒ හේතුව? ඒ රටවල් දිනු වෙලා තියෙනවා. ඒනත් වෙනත් නේ දිනුව මොකද්ද? මිනිසුන් වශයෙන් දිනුද කවුරුත්? නෑ. මිනිසුන් වශයෙන් එන කොටා ගන්න ඒවා සීමාවක් නෑ. මිනිහෙක් දිහා බලන්නේ මිනිස්යන් දිහා බලන ආකාරයෙන් නෙමෙයි. හතුරෙක් දිහා බලන ආකාරයෙන් තමයි. නිකන් බලාගෙන හිටියොත් ටිකක් ඉවරයි. දෙපාරක් තුන් පාරක් එක්කෙනෙක් දිහා බලුවොත් ඉවරයි. මගේ යන හැටි ඊළඟට වැඩි උන් දෙයක් එන්න පුළුවන්. ඒ කියන්නේ කවුරුත් කාගෙක්වත් දිහා බලන්නේ නෑනේ. ඔය යනවා ඉච්චර තමයි. බලුවොත් ඕනාට වැඩිය අනිත් මියා සැක හිතනවා. මොකද හැමෝම සැකෙන් තමයි ජීවත් වෙන්නේ. එහෙම රටක්. එහෙනම් පෝසත්ද? එහෙම රටක් නෑ. බලන්න අපි කොච්චර නේද මෙච්චර බෝම්බ පුරද්දිත් අපි හිමන් හිනා වෙන්නේ. එහෙනම් කොච්චර නේද මෙච්චර බෝම්බ පුරනවා මෙච්චර අතනත් මේවා එනවා ගෙවල් ගිනි තියනවා එක එකින්. කාටද දැන් මේ සල් ආයවැය? කාටද මේ ධනය? මිනිස්සුන්ටද යක්ඛුන්ටද තිරිසන්ටද මොකෙන්ද? මේ ආර්ථිකය ඉක්මනට මිනිස්සුන්ට මිනිස්සුන්ට උනාට මිනිස්සුන්ට නම් එනම් මිනිස් ගති කියන ඇත්ත වෙන්නතන උසස් මනසක් කියන ඇත්තන්ටයි ආර්ථිකය. ඒ උසස් මනසක් තියෙන ඇත්තන්ගේ මිනිස් ගති නැත්තම් ඒ මිනිස්සු තිරිසන්නුන්ටත් යක්කුන්ටත් වඩා අන්ත වෙනවා. ඒගොල්ලන්ට ආර්ථිකය මොකදද? අන්න ජපානයට වෙච්ච දේ. ජපානයේ ආර්ථිකය විතරක් බැලුවා මිනිස්කම ගැන බැලුවේ නෑ. අමු අමුයේ වඳුරන්ව මරාගෙන කන්නේ නේ. හෝටලෙට ගියාම හෝටලේ තියනලු මේසේ මට දැක්කේ කෙනෙක් කිව්වේ විස්තරේ ගිහිල්ලා හෝටලේ තියනලු මේසේ මේසේ යට වඳුරව සෙට් කරලා තියනවා. මේසේ මැද්දේ කපලා තියනවා. ඒක තමයි ඔළුව තියෙන්නේ. ඈ ඊට පස්සේ මන්නේ ගහනවා ඔළුවට. ගහපම ඔළු කට අයින් කරලා එහෙමම සෝස් දාලා අමුයෙන් වඳුරගේ මොලේ කනවා. ඒක තමයි බුද්ධ ආගම. ජපානයේ බෞද්ධ රටක් නේ ජපානයේ. ඒක තමයි ජපානයේ බුද්ධ ආගම. ඊට පස්සේ තව ඒගොල්ලන්ගේ තියෙනවා එක්තරා මොනවාද ඒකට කියනවා යම්කිසි පානයක්. ඒ පානය දානවා ෆ්‍රිජ් එකට. දාලා මාළු දානවා ඒකට. ඊට වතුරනේ. වතුරේ මාළු දියවිවි ඉන්නවා. මාළු පීනනවා. මාළු පීන පීනින් අතරේ අරක එහෙමම ඝන වෙනවා. ඊට පස්සේ ඒක අර සංචව් වගේ හැදෙනවා. ඊට පස්සේ ඒක කපාගෙන කනවා. අමු මාළු. අමුම තමයි කන්නේ. මිනිස්සුද? සූක්ෂමයි. බොහොම සියුම්ලි සහම්බ කරන්න පුළුවන් වුණා. එයාටන්ට. නමුත් මිනිස්කම නැතුව මොකද අරකින් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් කරුණා මෛත්‍රී කියන ඔක්කොම මොකද එතනින් කරුණා මෛත්‍රී නැති වුණාට පස්සේ අනිත් සිල්පද රැකෙයිද? රැකෙයිද? කරුණා මෛත්‍රී මතයි අනිත් ඔක්කොම තියෙන්නේ. ඒක කැඩුණාට පස්සේ මොකක්වත් රැකෙන්නේ නැහැ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් දුරාචාර මත්තන් ඔක්කොම ඇයි ගණිකාව වලට ගියාම කවුද අන්තේ ඉන්නේ? ජපානයේ පුදුම ගණිකා පරිහානියක් තියෙනවා. මත්තන් වලත් ජපානයේ මත්තන් වැහිකිරිලා. ඒක තමයි ඉහළ තත්ත්වයේ තියෙන්නේ. සිගරට් ඒ පතුරිලා තියෙන්නේ. ආර්ථිකය මොකද වුනේ? බැලුමක් වගේ පෙන්වුණා. බැලුමක් වගේ කඩ පුපුරලා කියා ඉන්දුනීසියාව මොකද වුනේ? මිනිස්කම සැලකුවේ නෑ. සල්ලි ඉපෙව්වා කියා මැලේසියාවට මොකද වීගෙන යන්නේ? ඒකත් එහෙම. දැන් සිංගප්පූරුවට මොකද වෙලා තියෙන්නේ? සිංගප්පූරුවත් ඉවරයි දැන්. ඒ ඉස්සර සිංගප්පූරුව නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ඒ ආර්ථිකය කඩාගෙන වැටලා සිංගප්පූරුවේ. ඇයි? ඉහළටම නැග්ගා.
මිනිස්කම හිතේ නෑ අපිට දැන් නගින්න දෙයක් නැති හින්දා ඉතින් අපි බේරලා ඉන්නවා මොනවා නගින්නද අපි හැමදාම පහලට බහිනවා ඉතින් නගින්න දෙයක් නෑ ඉතින් අපිට කතා කරන්න දෙයක් නෑ නමුත් අපිට මෙහෙම වෙන්න ඕනේ නෑ අපිට දර්ශනය තියෙනවා අපි ගාව පින්නත් ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල සම්පූර්ණයෙන් මත්පැන් තහනම් ඇයි ඒගොල්ලෝ දන්නේ නැද්ද මත්පැනෙන් ලොකු ආදායමක් ගන්න පුළුවන් කියලා නෑ මිස තහනම් කරා මොකෝ හේතුව මිස දන්නව ආදායමට වැඩි විනාශේ වැඩි කියලා අපේ මන්ත්‍රීවරු එන්නත් ඉස්සෙල්ලා තව මට එකක් ඕනේ කියලා දාලා ඇප්ලිකේෂන් එකක් තව මත්පැන් ශාලාවක් ඕනේ කියලා යාට විනාඩි පොඩිද ලක්ෂ 3ක් 4ක් අතරේ ආදායමක් ලැබනවලු එක මත්පැන් ශාලාවකින් නැති ඇමතිවරු අනේ ඊර්ෂ්‍යා කරන්න නම් එපා හොඳ ඊර්ෂ්‍යා කරන්න එපා නමුත් අනුකම්පා කරන්න මේ ඇත්ත ජාතියක් වනසනවා නේද කියලා මේ කවුද වනසන්නේ ඒගොල්ලෝ සල්ලි හම්බ කරන ඇත්ත ඒගොල්ලෝ දන්නේ නැද්ද පෞල් ජීවිතවලට වෙන දේ දරුවන්ට වෙන දේ අනාගත පරපුරට වෙන දේ රටේ ආර්ථිකයට වෙන දේ දන්නේ නැද්ද ආර්ථිකය ගැන කෑ ගහනවා මෙතන ආර්ථිකය කඩාගෙන වැටෙන්න මග ඔක්කොම සලස්සලා මේ පැත්තේ ඔන්න බුද්ධියට වෙලා තියෙන දේ දැන් අපි ඇත්ත ඔක්කොම ඇවිල්ලා පිටරටවල ගිහිල්ලා හොඳට ඉගෙනගෙන ඉගෙනගෙන ආවා නමුත් ඉගෙනගෙන ඇවිල්ලා ඔක්කොම මොන මනසක්ද තියෙන්නේ ප්‍රසන්න මනසක් නැහැ මෝහයෙන් අඳ වෙච්ච මනසක් තියෙන්නේ මෝහයෙන් අඳ වෙච්ච මනසක් නිසා ඒ ඇත්තන් කරන්නේ අර පිටරටවල තියෙන ඔක්කොම ටික මෙහි ගහලා ඇත්තෙන්ම පින්නත් පිටරටක තියෙන දේවත් හරියට මෙහි ගහලා ගන්නම් ඒත් වැඩක් වෙනවා ඒකවත් හරියට ගේන්න අපේ උගත් උන්ට පුළුවන් කමක් නැහැ බලන්න මම උදාහරණයක් කියන්නම් අපේ රටේ ළමයි ඉස්කෝලේ යනවා අපේ රටේ මේ ඉස්කෝලේ යන ළමයි උදේ එක ඉස්කෝලේකට යනවා හවසට තව ඉස්කෝලේකට යනවා දවසකට ඉස්කෝලේ දෙකයි ළමයින්ට ළමයින්ගේ ළමා කාලයක් තියෙනවද නැහැ මානසික රෝගීන් නෙමෙයිද ළමයි පින්නත් මුළු දවසෙම අනිත් රටේ ඕස්ට්‍රේලියාවෙන්වත් ළමයි මුළු දවසෙම ඉගෙනීමට යෙදෙනවා හැබැයි ඉස්කෝල දෙකට යන්නේ නැහැ ඒ ළමයි ඉගෙනීමට යෙදෙන්නේ මුළු දවසෙම බුද්ධි වර්ධනයට උගත්කමට නෙමෙයි ඉස්කෝලෙන් පොඩ්ඩක් උගත්කම අරගෙන එනවා අරගෙන ඇවිල්ලා ඒ උගත්කම බුද්ධි වර්ධනයට යොදනවා කොහොමද යොදන්නේ ඉස්කෝලෙන් දෙනවා මොනවද ඒවට කියන්නේ අර ගෙදර ඇවිල්ලා හෝම්වර්ක් නෙමෙයි කියන්නේ ඇසයින්මන්ට්ස් දෙනවා දීලා ආවට පස්සේ ලියන්නට ඕනේ මොකද ඒක සිංහලෙන් කියන්නේ තවරුම් දෙනවා තවරුම් අරගෙන ඇවිල්ලා ඉතින් යන්න ඕනේ ලයිබ්‍රරිස් වලට කියලා හොයනවා ලියනවා කම්පියුටර් දානවා ඔක්කොම දැන් හොයනවා හතර වටේම හොයලා ගහනවා මේ වැඩ තියෙනවා ළමයින්ට වැඩ තියෙන්නේ මොනවද බුද්ධි වර්ධනයට අපේ තියෙන්නේ මෙතනනොත් ගත්ත ටිකක් තවත් උගත් ඔක්කොම තමයි උගත්කම බුද්ධිය මුකුත් නැහැ බුද්ධිය කියලා තේනවා බුද්ධිය හීන වෙනවා බලන්න එක ළමයෙකුට දීලා තිබුණා අටවෙනි ශ්‍රේණියේ විතර ළමයා හිටියේ එළවන උඩක් බිමක් දන්නේ නැහැ ඒ ළමයට ප්‍රශ්නයක් දීලා තිබුණා චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගොනු වෙන්නේ කොහොමද කියලා බලන්න එතකොට අර ළමයාට එක ප්‍රශ්නෙම මුළු බුද්ධඝමම දීලා නේද හොයන්න ආයි ප්‍රශ්න පත්‍රයක් නැහැ එක ප්‍රශ්නයයි දීලා තියෙන්නේ හොයපන් දර්ශනයම බුද්ධාගමේ තියෙන මොකද්ද කියලා. දිලවලකන අනේ එනවා පන්සලට ඇවිල්ලා ඉතින් අපිත් එක්ක සම්බන්ධයි. සමහරට එනවා ඇවිල්ලා කතා බහ කරන හිඳ ඉතින් හොඳට තේරුම් කළා දුන්නා. පින්වත් පුදුම නන්දුකුත් තියෙනවා හොයන්නේ ළමයින්ට. හැබැයි හැම ළමයකටම දෙන්නේ නැහැ. බුද්ධාගම විෂය වශයෙන් ගත්ත ඇත්තන්ට විතරයි ඒක දෙන්නේ. ඒ ප්‍රශ්න දෙන්නේ හැමෝටම දෙන්නේ නැහැ. මොකද කොනකිරු තෝරගන්න පුළුවන් වෙන්නේ දර්ශනයකොත්. දර්ශනයක් වශයෙන් තමයි දෙන්නේ ඉගෙන ගන්න. ආගමක් වශයෙන් නෙමෙයි දර්ශනයක් වශයෙන් අරගන්නේ. ඒ දර්ශනයත් ඉතින් දෙනවා දර්ශනාත්මක උත්තර දෙයිපන් කියලා මේකට. ඇවිල්ලා හොයනවා. බලන්න මෙච්චර බෞද්ධ රටක කවදාවත් SSC පත්‍රයටවත් ඇවිල්ලා දිනනද ඔයගේ ප්‍රශ්නය? නිකන් හිතන්න පොඩ්ඩක්. බුද්ධිය අවශ්‍යයි. ඒ බුද්ධිය මූ කරා යෑමට
තමයි පින්වත්නි පුංචි කාලේ ඉඳන්ම අපේ තිබුණ ක්‍රම හදලා අපේ පුංචි ළමයින්ට නොඑක් නොඑක් දේවල් දීලා තිබුණා ඒ වගේම සිහිය දී බුද්ධියට සිහිය හුඟක් අවශ්‍යයි ඔය කටපාඩම් කරන ඒවා කවි පාඩම් කරන ඒවා අම්මට රෝස මලේ නටුවේ කටු කියලා කියලා දෙන්නේ මොනවාද දන්නවද අම්මලා ඒක රෝස මලේ නටුවට කියම් බලන්න පොඩ්ඩ රෝස ඔට්ටු ඔයි මම කියන්නේ ඔට්ටු ඇත කවිය සම්පූර්ණයෙන් කියන්නේ එතකොට රෝස මලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිතු නටු වෙනුවේ මල සිඳිමි වෙන අන්න හරි මොකද්ද කවුද කියන්නේ කොහක කියපේ කියලා තෝසන්නේ මල තොපටයි තනියා පැටයි මම ළමයෝ තනි උරමි දැන් දැනගෙන හිටියේ නෑනේ අර ඉතින් වයසක උපාසකම වින්ද දැනගෙන හිටියා ඒක ඉතින් ඔය කවිය ලස්සනට කියලා ළමයට පාඩම් කරවනවා මොකද්ද මේ කරන්නේ ඕක කිව්වයි කියලා ළමයට වැඩක් තියන්නේ